කවුරුරි කන්ෆර්ම් කරනවද කතා කරන්න කියනවද හරි හරි අද අපි කතා කරන්න යන්නේ අපි මං හිතන්නේ මේ අපි කතා කරලා ඉවර කරා discrete probability distribution යටතේ තියෙන අපි කිව්වා දෙකක් කතා කරන්න තියෙනවා කියලා එකක් අපි කතා කරලා ඉවර කරා binomial distribution කියන එක ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ එක Poisson distribution කියන එක चूटिकाले
कथा कर संख्या कथा कर එතකොට මේ කතා කරපු e කියන සංඛ්‍යාව ඇතිය අතේ 10 9 අනේ එතකොට මේ දෙක පටලවා ගන්න එපා 5 කියන සංඛ්‍යාවක් අපි කලින් ඉඳලම දැනගෙන හිටියා මේ 5 කියන සංඛ්‍යාවගේ කීයද 7 22 අනේ 5 කියන සංඛ්‍යාවගේ 7 22 ඊට පස්සේ මේ කියලා සංඛ්‍යාවක් තියෙනවා ඒකේ අගය 7 19 අනේ එතකොට ඒක සුට්ටක් මතක තියාගන්න ඔය සංඛ්‍යාවේ අගය නම් මතක තියාගන්න අපිට එක්සෑම් එකට පුරව දෙකක් වෙන්නේ නැහැ හරිද ඒ වුණාට නිකම් මතක තියාගන්න හරි නේද නිකම් මතක තියාගන්න මේ 5 කියලා කියන්නේ e කියන්නේ මොන වගේ සංඛ්‍යාවක්ද 5 වගේම තවත් එක සංඛ්‍යාවක් කියලා දැනගෙන හිටියොත් හරි හරි නේද දැන් ඇයි මේ වගේ සංඛ්‍යාවක් අපිට වැදගත් වෙන්නේ කියන එක තමයි ඊළඟට බලන්න හරි නේද හරි අපි ඒක බලමු ඇයි මේ සංඛ්‍යාවක් අපිට වැදගත් වෙන්නේ කියලා अभी वेलूत मैं मेके आगे एक दान हर अभी तुमको एक्स की हर संख्या हर एक्स पे दीन इन इन मैंने वाले की हर इतकोट मैंने मेके संख्या हर मेके संख्या मम वाले ना लिमिट कर ली හරිද ලිමිට් සල් නැති කට්ටිය වත් මේක බැලුවම තේරෙයි මොකද මේ ලිමිට් වෙනවයි කියලා කියන්නේ n මම යවනවා අනන්තයට හරි නේද හරි දැන් n අනන්තයට යවුවම මෙතන අගේ මොන වගේ වෙන්නේ කියලා හිතමුකෝ දැන් x කියලා කියන්නේ නිකන් ඕන මගියක් n අනන්තයට යනවා එතකොට මේක යගේ නිකන් මොකක් වගේ වෙනවද 1 x යට මේ n ගියගේ අනන්තයට යනවා කියලා කියන්නේ එතකොට x යගේ කී වෙනවද අනන්තය වගේ කියලා හිතමු අපි හරි නේද එතකොට එතනත් අනන්තය වෙනවා මෙතනත් මොකද වෙන්නේ හරිද n එක අනන්තයට යනවා එතකොට මේක අනන්තය වෙනවා හරි දැන් මේ සංඛ්‍යාව මොනවාගේ සංඛ්‍යාවද කියලා බැලුවොත් එහෙම 1 හරිද ඕනම සංඛ්‍යාවක් අනන්තයෙන් විදුවා හරි නේද උත්තරය අනන්තය කියලා කියන්නේ ලොකු සංඛ්‍යාවක් නේද එතකොට අනන්තයෙන් විදුවා වෙන උත්තරය මොකද වෙන්නේ අපි හිතුවොත් එහෙම කේක් කෑල්ලක් අපි හිතමු 3ට විදුවොත් එහෙම ලැබෙන ප්‍රමාණයට වඩා කේක් කෑල්ලක් 10ට විදුවා ලැබෙන්නේ 2 ටිකක් හරි නේද? ඒ වගේ කේක් කෑල්ලක් 100කට විදුවොත් එහෙම වෙන්නේ ඊටත් වඩා චූටි ලක් එකක් තමයි හම්බෙන්නේ. එහෙනම් මේ x අනන්තයෙන් විදුවම මේ වගේ එකක් දෙන්නේ චූටි මේකක් එන්නේ. අපි x අනන්තයෙන් විදුවම වෙන එකට කියනවා කියද බිඳුවයි කියලා ගන්නවා. හරි නේද? බිඳුව අනන්තයේ තියෙනවා. හරිද? මේ එක දාන බිඳුව කියන්නේ 1යි 1ේ අනන්ත වෙලි කොළේ. දැන් මේක කීයද කියන එක ප්‍රශ්නය. හරි නේද? හරි.
දැන් අපි නිකන් හිතමුකෝ දැන් එකේ ඕනම් බලයක් ගත්තොත් එහෙනම් අපි හිතමු එකේ දෙක කියන්නේ කීයද එකේ දෙවෙනි බලය කියන්නේ එකයි එකේ තුන්වෙනි බලය කියන්නේ එකේ තුන්වෙනි බලයත් එකයි හරිද එකේ 10 වෙනි බලය ගත්තා මොකද මේ බලය ගන්නවා කියන්නේ එක කීසරයක් ගුණ කරනවාද 10 සැරයක් ගුණ කරනවා එතකොට එක කීසරයක් ගුණ කරා කී උත්තර වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ ඒක තමයි හරි නේද එහෙනම් මම කියනවා මෙන්න මේක යගේ අපිට දාන්න පුළුවන් ගියේ කියලාද එකයි කියලා හිතන්න පුළුවන් හරිද මොනවාරි ප්‍රශ්න තියෙනවා ලෑස්ති ගන්න මා වෙලාවත් එන්න හරිද හරිද එහෙනම් මම කොහොමද දැන් මේ එක කියන එක ගත්තේ අපි නිකන් තර්ක කරා එකේ ඕනම් බලයක් කියලා එකයි කියලා ගත්තා හරි නේද ඊට පස්සේ මේක බලන්න දෙකේ අනන්ත වෙනි බලය දැන් ඒ කියන්නේ දෙක කිසරයක් ගුණ කරන්න ඕනේ අනන්ත සරයක් එක පීඩියට ගුණ කරොත් එම් මොකද වෙන්නේ ඉතාලම ලොකු ගාණක් ඉන්න දෙක අනන්ත සරයක් ගුණ කරාම අපි කියනවා කියේ දෙන්නේ අනන්තයෙන් එන්නේ කියලා හරිද 3 අනන්ත සරයක් ගුණ කරත් මොකද්ද අනන්ත සරයක් කියන්නේ ගොඩාක් සරයක් ගුණ කරනවා ඒක උත්තරේ කියේ දෙන්නේ අනන්තයි අපි දන්නවා ඕනම සංඛ්‍යාවක් අනන්ත සරයක් ගුණ කරොත් එම අනන්තයෙන් එන්නේ කියලා නේ ඒක අනන්ත සරයක් ගුණ කරාම කියේ දෙන්නේ අනේ දැන් මේක මාර ප්‍රශ්නයක් වෙනවා මොකද මේ ප්‍රශ්නයක් වෙනවා කියලා කියන්නේ එක විදියකට හිතුවම මේ බලන්න මම කියන එක හොඳට තේරුම් ගන්න බලන්න මේක ඇත්තටම මේ ඕගොල්ලන්ට ලිමිට්ස් වල කර ඒ කියන්නේ අනුකල්‍යාවකල් නේද තමයි මේ කියලා දෙන්න ඕනේ හරිද ඒ පාඩම කළාද කියන්නේ නම් මම හරියටම දන්නේ නැහැ කළා නැතත් මේක තේරුම් ගන්න try එකක් දෙන්න හරි නේද හරි දැන් මම බලන්න යන්නේ මෙන්න මේකේ අගේ කීයද කියලායි බලන්න යන්නේ හරි නේද හරි එතකොට මම මුලින්ම බැලුවා මෙන්න මේකේ දැන් ඉන්න අනන්තයට අවන්ති කියලා කියන්නේ එන්නේ නැණ අනන්තය දාගෙන මම බැලුවා අගේ කීයද කියලා එතකොට මට ආවා එකේ අනන්ත වෙන බලයේ කීයද එකේ අනන්තය වෙන බලය කියලා ආවා හරි නේද හරි ඊට පස්සේ මම බලන්නේ දැන් එකේ අනන්තය කියන්නේ මොකක් වෙන්න ඇතිද කියලා දැන් මම හිතන්නේ යන්නේ හරි නේද හරි එකේ අනන්තය එක විදිහකට බලමු වීඩියෝ එක ගියේ එක කියලා ඒ කියන්නේ මොකද ඕනම සංඛ්‍යාවක් එක ඕනම වාර ගණන ගුණ කරාම කියදෙන්නේ අනන්තය කියලා අනිත් අතට මොකද වෙන්නේ ඕනම සංඛ්‍යාවක් අනන්ත පාරක් ගුණ කරාම කියදෙන්නේ අනන්තය කියනවා හරි නේද හරි දැන් බලන්න මේ සංඛ්‍යාව එක කියලා ඇවිල්ලා තිනවා ආයේ අනන්තය කියලා ඇවිල්ලා තිනවා හරි නේද හරි හැබැයි ළමයි මේ සංඛ්‍යාව මේ දෙකෙන් එකකටවත් නෙමෙයි සමාන වෙන්නේ හරි නේද අපිට මේක පෙන්වන්න පුළුවන් මේක සමානයි කියලා කියද e වල x වෙනි බලයට කියලා හරි නේද දැන් මේක ඔප්පු කිරීම ඕගලන්ට මෙතන මේ පාඩම විදියට දැක් නැහැ නිකන් මතක තියාගන්න හරි නේද එහෙනම් මේ e කියන සංඛ්‍යාව දින වැඩගත්තම මොකද්ද මෙන්න මේ අප්සෙට් සංඛ්‍යාව හරිද ට එන අගය තමයි කියද ඊගේ කියවෙන බලයද x වෙනි බලය. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි හිතුවොත් එහෙම 1 + 5 n n මම මේ n ව මම මේ කියනවා එහෙනම් උත්තරේ ඒක තමයි මතක තියාගන්න ඕන. හරිද? හරි. කී දෙනවයි කිව්වේ උත්තරේ e වල කියවෙන බලයද? මෙන්න මෙතන තියෙන බලය. හරි නේද දින කියන ඊවල 5 හරි නේද ඊට පස්සේ අපි මේක බලුවොත් එහෙම limit n අනන්තය ගියාම 1 දන අපි ගමු 3 යටෙන් ගියේ කීනි වල දෙන්නේ බලයි කී දුතරේ හරිද ඊවල කීයද 3 කියන එක තමයි හරි නේද දැන් ඔයගොල්ලෝ මෙන්න මේ සම්මන්ත්‍රණය චුට්ට කියා ගන්න පොදුවේ ලියා ගන්න හරි මෙන්න මේක ලියා ගන්න හරි හරි නේද හරි එතකොට මේක පොඩි ලියා ගන්න මෙන්න මේ දැන් මේ සම්බන්ධතාවය මේ යට තියෙන එක මේ යට තියෙන සංඛ්‍යාව මොකද e අන්න ඒක නිසා තමයි අපිට මෙන්න මේ e කියන එක ඊටම වැදගත් සංඛ්‍යාවක් වෙන්නේ හරි නේද හරි දැන් ඔය පරක්කු ලාපු කට්ටියට මම ආයෙ කියන්නම් අපි මේ චූටි කාලි අනිත් කට්ටියත් එක්ක ලියා ගන්න මේ අවශ්‍ය දේවල් මේ මොකද ඔප්පු කරන්න ඕනේ නැහැ නිකන් අවබෝධය දියාගත්තම ඇති මේක හරිද හරි දැන් මොකද මේ දේවල් අපි ගිය සැරවල වල කරේ නැහැ තමයි කරේ නැහැ නමුත් දැන් පේපරේ ඉන්නේ වෙනස් වෙනවා හරි නේද එතකොට චූටි අයිඩියා එකක් ඔළුවේ තියාගෙන යන එක පොඩක් හොඳයි හරි නේද හරි දැන් අපි කතා කරා මේ අපි චූටි කාලේ ඉඳන් දන්න සංඛ්‍යාව දුනා 5 කියලා ඒක ඇගේ කීයද 7 + 22 හරි නේද ඒ වගේ තව සංඛ්‍යාවක් තියෙන මොකක් කියලාද e කියලා හරි නේද e කියලා එතකොට මේ e ගේ අගය කීයද 7 + 10 = 9 හරිද මේ 22 ගේ 22ට වඩා කීයක් අඩුයි 3ක් අඩුයි කොටස් 7. එතකොට මේකේ යගේ කියද? මේකේ යගේ 3.1 ගන්නනේ 3.14 නේ. මේකේ ගන්න මම හිතන්නේ 19.7 බෙදලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් 2.0 ගන්න කෙනෙක් මට මතක විදියට. හරි නේද? හරි. ඒක එතකොට මුලින්ම මතක තියාගන්න ඕනේ e කියලා සංඛ්‍යාවක් තියෙනවා.
හරිනේද? එතකොට මේ e කියන සංඛ්‍යාව වැදගත් වෙන්නේ අපිට මෙන්න මේ ප්‍රකාශනයේ. හරිද? 1 + x + n g n වල n අනන්ත විදියට ගොඩ වෙන සංඛ්‍යාව මොකක්ද වෙන්නේ? e වල x. හරිනේද? හරි එනවා ලියා ගන්න ඕනේ මෙන්න මේකයි මේකයි. හරිනේද? මේක මම පැහැදිලි වෙන්නයි කිව්වේ. එතකොට මෙතන x වෙනකොට 5 තිබ්බොත් මේක යගේ කියද? e වල 5යි. හරිනේද? හරි. මේ දේවල් වැඩක් නැහැ. එතකොට මේක සුට්ටක් මතක තියාගන්න. හරිද? මේවා ගණන් හදන්න නම්, يعني මෙච්චර කල් ලබු ගණන් හදන්න නම් මේ ඕනෙලා නැහැ කවදාවත්. හරි නේද? හැබැයි සුට්ටක් ලියාගෙන තියන්න. මොකද මේ පාර අපි සම්පූර්ණ කම්ප්ලීට් සබ්ජෙක්ට් එක කවර් කරන්න බලාපොරොත්තු වෙන ඉඳ. හරි නේද? හරි මම යනවා ඉස්සරහට. හරි. දැන් අපි මේ නෝට් එක ෆලෝ කරන් යමු. හිතනවා ඔයගොල්ලෝ ලියලා තියෙයි කියලා. मेतन बेलूत फॉलो करोटे हरने पॉइसन डिस्ट्रीब्यूशन अभी कलिंग बाइनोमियल डिस्ट्रीब्यूशन विशेष अवस्था हरने मतगन कलिंग बाइनोमियल डिस्ट्रीब्यूशन संकेत नोट एक्स बाइनोमियल रैंडम वेरिएबल इंडिपेंडेंस ඒ හැම එකෙම සාර්ථකත්වයේ කියලා සිද්ධියක් තියෙනවා ඒකේ සම්බන්ධතාවය කියලා කී කියලා තමයි තියෙන්නේ හරි නේද හරි හරි වීඩියෝ එක ඔන් කරන් ඉන්න කෙනා ඒක කරගෙන ක්ලෝස් කරගන්න එක හරි හරි අපි දැන් බලමු මෙතන ඔබලට කියොත් එහෙම මතක ඇති මේ කලින් අපි කතා කරපු එක නේ මේ වගේ නේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක දැන් මෙතන n කියද මේ ගානේ මේ ගානට අදාළව n ගත්තොත් එහෙම අර 3 දෙනෙක් විභාගයට ලියන ප්‍රශ්නයක් නේ අපි කතා කරේ ඒක n කියන්නේ කීයද 3යි සාර්ථක වීමේ සම්භාවිතාවේ මෙයාට බැලුවොත් එහෙම ලකුණු කරලා තියෙන කීයද පාස් වීමේ සම්භාවිතාවේ 0.7යි හරි නේද එහෙනම් x කියන එක මේකෙන් සංකේතවත් කරන්නේ මොකද x කියන්නේ මොකද්ද binomial random variable එක හරිද එතකොට trials කීයක් තියනවද trials n ප්‍රමාණයක් තමයි තියෙන්නේ අර සාර්ථක වීමේ සම්භාවිතාවය කියන p කියන එක තමයි තියෙන්නේ හරි නේද දැන් ඕක ඔය idea එක ඕනේ අපිට binomial random variable එකක් කියන්නේ මොකක්ද කියන එක ගන්න හරි නේද හරි අපි ඔතන ඕක මතක කරගෙන දැන් අපි යන් ඉස්සරහට හරි නේද දැන් මොකද අපි කතා කරන්නේ අලුතෙන් කතා කරන්නේ poisson distribution කියන එක තමයි කතා කරන්නේ. හරි. එතකොට poisson distribution කියලා කියන්නේ ළමයි හරි. මේ poisson distribution එකේ අපි මේක කියෝගෙන යමු. poisson distribution is actually a special case of binomial distribution. ඒ කියන්නේ මොකද්ද? දැන් poisson distribution කියලා එකක් අපි වෙනම වරන් කතා කරාට ඇත්තටම poisson distribution එක කියන්නේ මොකද්ද? binomial distribution එකේම විශේෂ අවස්ථාව. හරි නේද? එහෙනම් binomial distribution එක හරහා අපිට පුළුවන් මොකද කියලා ගන්නද? poisson distribution එක ඉගෙන ගන්න. හරි නේද? එහෙනම් poisson distribution is actually a special case of binomial distribution. හරිද? Studied separately due to its wide applications in day to day life. ඒ එහෙම එකක් අපි වෙනම වර්ගෙන් ඉගෙන ගන්නනේ. මේ poisson distribution එක කියන එක ගොඩාක් applications තියෙනවා. ගොඩක් තැන්වලට අපි use කරන්න පුළුවන්. ඒක නිසා binomial distribution එක වෙනම ඉගෙන ගන්නවා මේ විශේෂ අවස්ථාව වෙනම අපි ඉගෙන ගන්නවා හරි නේද හරි recall that in binomial distribution we need to know the probability of success beforehand in order to study the
probability distribution හරිනේ ඒක ඔයගොල්ලෝ මතක ඇති අර මේ සූත්‍රය තිබ්බ මොකක් කියලා එකක්ද p කියලා එකක් මොකද p කියලා කියන්නේ probability of success හරිනේ එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ සාර්ථක වීමේ සම්භාවිතාව විකීද කියලා ඒක දැන නැතුව ගාන හදන්න අපිට බැහැ හරිනේද ඒක මතකනේවා ඉන් දැනගන්නත් ඕනේ මොකද මේකේ සූත්‍රය මොකක්ද තිබෙන්නේ එක සැරයක් තනින් මතක් කරන්න බලන්න මොකද මේකේ තිබ්බ සූත්‍රය px මේකනේ මේ කලින් එකේ x = simple x ඒ කියන්නේ x කියාගේ simple x වීමේ සම්භාවිතාව කීයද කියලා දාවේ n x මතක ඇති මේක අපි දැක්ක කොහොමද කියලා n x ඊට පස්සේ එනවා p to the power මෙතන තියෙන එක x ඊට පස්සේ අසාර්ථක වීමේ සම්භාවිතාවය හරිද ඒක මොකක්ද කියන්නේ ඉතුරු ගැටිය x කෙනෙක් සාර්ථක වුණා නම් n කෙනෙක් කියලා x කෙනෙක් සාර්ථක වුණා නම් අනිත් ඉතුරුන් ටික ඒ කියන්නේ n ඍණ x කට්ටිය මොනවද සාර්ථක වෙලා තියෙන්නේ හරි මේකනේ සූත්‍රේ මේක හදන්න නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොනවද අගේ x යකේ කොහොමද ගාන දෙන්න ඕනේ කීයද ඕනේ කියලා ඒතකොට මේක දන්නවා හරි නේද හරි ඊට අමතරව ඔයා දැනගන්න ඕනේ මොකද්ද n වත් දැනගන්න ඕනේ p වත් දැනගන්න ඕනේ එහෙම නේද ඊ ටික දන්න තුරු ගාන හදන්න බෑනේ හරි එහෙනම් මෙතන මේ ගානේ කියන්නේ මොනවද මේවත් දැනගන්න ඕනේ මොකද ඇත්ත මෙයා කියන මොකක් අපිව දැනගන්න ඕනේ කියලා කියනවා ඔයගොල්ලෝ එකට එකගෙ දිනා හරි නේද එහෙනම් මෙයා කියන මොකද්ද binomial distribution ගානක් හදන්න නම් අනිවාර්යයෙන්ම p ගියාගේ අපි දැනගෙන ඉන්න ඕනේ p ගියාගේ දන්න තුරු ගාන හදන්න පුළුවන්ද ගාන හදන්න බෑ ඒක තමයි මෙයා කියන්නේ However, in most of the day-to-day activities, we do not know the probability of success. एक ही हम उन्हाँ टे में इतने दा जीवित हैं गुड़ा के लावट अपने मगर दे की वा दान नहीं हैं। खाने में क्या दे उन तरफ एरुंगा अंडा। खाने दे जब binomial distribution के दाला गाना हादने ना पी वाणी वारे इंद्रा गान नोने अब भाई प्रायोगिक गुड़ा से दुई इन बल्ला दी अभी में पी वा दान नहीं हैं। खाने दे खारी। उदाहरण अभी अर फलैनी कथा कर उदाहरण मुको देने එක්සෑම් එකක් තිබ්බා ඒක පාස් වීමේ සම්භාවිතාවය ෆේල් වීමේ ෆේල් වෙන්න පුළුවන් අපි ගත්ත පාස් වීමේ සම්භාවිතාවය 0.7යි කියලා දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ ලෙවල් ඕ ලෙවල් ගැන හිතන්නේ මෙහෙම අගයක් වට කියන්න පුළුවන්ද 0.7ක් මේ කියන්නේ ඒ ලෙවල් එක්සෑම් එක පාස් වීමේ සම්භාවිතාවය 0.7යි කියලා එහෙම ඒවා කියන්න බෑ තේරෙනවා නේද ඒ කියන්නේ මේ සිම්පල් p කියන එක අපි සාමාන්‍ය ජීවිතේදී ඇත්තටම දන්නේ නැහැ හරියන්නේ මේ ගණන් හදන්න අපි එහෙම ගණන් හැදුවට මේ 0.7යි කියන්න අපි දන්නේ නැහැ ඒකයි මේ ගානේ කියලා තියෙනවා හරි නේද හරි අපි ඉස්සරහට යන්නකෝ එහෙනම් ප්‍රායෝගික කාරණාවක් ගැන කියන්නේ මේ binomial distribution එකකින් ගාන හදන්න p ඕන උනාට ගොඩක් තැන්වල අපි p දන්නේ නැහැ හරි නේද හරි හරි මේක ගෑ ඉවෙන්ට් කෙනෙක් පස්සෙන්කෝ හරි දැන් අපිට මෙතන ගානක් තියෙනවා ඔයගොල්ලෝ මේ ගාන මාත් එක්කම හදන්න පොලයක් අරගෙන දැන් මේ දන්න එකත් මේ binomial distribution එක ගාන තියෙන පොලයක් අරගෙන මාත් එක්කම මේක Then try again. Then consider the following experiment. That is, John is looking up three times in the selected hour. Again, we have to throw out the bag. The kisser could double now. The throw out the bag. The amount of parichaya. The throw out the bag. The kisser could double now. Two kisser could double. That is, John killed the man. Now, the throw out the bag. The apitam ati da na meke hamada ati da. The ati da na meke mukundaranya. Double now, two part. හරිනේ ඒ කියන්නේ අපි තුන් අටට බලනවා ආය 8යි 20ට බලනවා 8යි 40ට බලනවා හරිද ඒ වගේ තුන් සැරයක් බලනවා හරිනේ මොකටද මෙයා හස බලන්නේ කියලා බලන්න wishing that he could see an aeroplane in the aeroplane නා feeling කරදී see an aeroplane in the sky ඒ කියන්නේ මොකද්ද මෙයා උඩ බලන්නේ මොකටද ඒ උඩ බලපු වෙලාවට අහස් යානයක් අහසෙයි කියලා බලාපොරොත්තු වෙයි හරිනේ මේ කියන සිදුවීම හතර තේරුම් ගන්න අනේ දැන් මිනිස්සෙක් ඉන්නවලු මේ මිනිස්සයා එළියට යනවා. ඒ කියන්නේ ප්ලේන් එකක් එනවා සද්දහෙල එළියට යනවා නෙමෙයි යා. හරිද? යා මොකද කරන්නේ? පැයකට කීසරයක් යනවාද? පැයකට තුන් සැරයක් යනවලු එළියට. ඊළ උඩ බලනවලු. ඒ උඩ බලන්නේ අහසේ ඒරෝප්ලේන් එකක් තියනවාද කියලා බලන්නලු. හරිද? හරි. Let us declare a binomial random variable x as the number of times he could see an aeroplane in the in an hour. හරි. දැන් එතකොට මෙතන දැන් මෙයා පළවෙනි සැරේ එළියට යනවනේ දැන් මේක අඳින්න බලන්න පළවෙනි සැරේ මේ ඔන්න පළවෙනි සැරේට අදලම අඳිනවා පළවෙනි සැරේ එළියට යනවා එළියට ගියම මොකද වෙන්න පුළුවන් හරිද මෙතන තියෙන්න පුළුවන් ප්ලේන් එකක් ඒ කියන්නේ පළවෙනි සැරේ උඩ බලන ප්ලේන් එකක් තියෙන්න පුළුවන් නැත්නම් ප්ලේන් එකක් නැති වෙන්න පුළුවන් මම කියන්නේ පැහැදිලිුනේ හරි ඊළඟ සැරේ එයා එළියට ගිහලා බලන්න එතකොට මොකද වෙන්නේ ප්ලේන් එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් හරි නේද ප්ලේන් එකක් තියෙන්න පුළුවන්
ඇඩ්නෙට් දැන් මේ සිද්ධිය මොකේට අදාළ සිද්ධියද? එයා පළවෙනි සැරේ එළියට ගියා. මොකද්ද? ප්ලේන් එකක් තිබ්බේ නැහැ. හරිද? ආයේ චුට්ටක් වෙලා ඉඳලා ආයේ එළියට ගියා. මොකද්ද? ප්ලේන් එකක් තිබ්බා. හරි නේද? හරි. එයා දැන් තුන් සැරයක් යනවානේ. එහෙනම් ආයේ මොකද වෙන්නේ? ප්ලේන් එකක් තිබ්බා. නැහැ. ප්ලේන් එකක් තිබ්බා. නේද? එතකොට අපිට පැහැදිලි මොකද්ද මේක මොන මොන විදියට ගණන් හදන්න පුළුවන්ද? බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක දාලා හදන්න පුළුවන්. ඒ කියන්නේ කලින් අපි කරගත්ත මේ જાති නේද? මේ જાතින් හදන්න පුළුවන්. නේ? හරි. මේ එක්ස්පෙරිමන්ට් එක තේරෙනවද ඔයගලන්ට? අවරඩි මේ තේරෙන්නේ නැත්නම් අහන්න සුට්ටා. මේ එක්ස්පෙරිමන්ට් එක තේරෙනවද ඔයගලන්ට? प्रश्न चट्टी उदाहरण प्लेन තුන් සැරයක් දැකලා බලන්න. එහෙනම් ගිය තුන් සැරේම යා ප්ලේන් එකක් දැක්කා. මෙතන මොකද්ද? දෙක. හරිද? මෙතන දෙක. හරිද? මෙතන එකයි. මෙතන දෙකයි. මෙතන එකයි. මෙතන එක මෙතන බිල්ලුව. හරි නේද? හරි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? අර එතකොට මේක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් ගන්න. හරිද? එතකොට x කියන්නේ මොකද්ද? බයිනෝමියල් random වේරියබල් එක. කී වෙනද? n ගියගේ इंडिया But the problem is that we do not know we do not aware about the exact probability of seeing an aeroplane once p looked up yeah would well again p yo dannne ne kiyala yanne p dannne ne har neida har america makaranne kiyala har ne eliga na liya gannonne me kathawa ne kiyana api kalin dalla tiyena eka hari irawas api kiyana suppose that we know ඔන්න ඇවරේජ් අන්න මෙන්න අමතර කතාවක් දන්නවනේ අපි මොකක්ද දන්න අමතර කතාවක් අමතර කතාවක් අපි දන්නවනේ ඔන්න ඇවරේජ් ඒ කියන්නේ සාමාන්‍ය හරිද සාමාන්‍යයෙන් 48 aeroplanes pass per day via zone is twin ආගෙන ජෝන් මේ එක්ස්පෙරිමන්ට් එක කරන් ඉන්න තැන මොකද වෙනවයි කියලා කියන්නේ දවසකට හරිද දවසකට aeroplane කීයක් යනවලුද 48ක් යනවා අන්න දැන් බලමු මේක කොහොමද අපි යූස් කරන්නේ කියලා දවස ඒ කියන්නේ පැය කීයකටද පැය 24කට හරිද ක්ලේම්ස් හරි සාමාන්‍යයෙන් ආන්නේ පැය 24කින් දවසක් ඇතුළත පේ කීයක් වෙනවලුද 48. ඒ කියන්නේ දැන් මේක මෙහෙම ඒ කියන්නේ මොකද අනිවාර්යයෙන් 48ක් යනවා කියන එක නෙමෙයි යා. ඒ කියන්නේ මොකද සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය දවසක 48ක් යනවා. සමහරක් වෙලාවට 100ක් යන්න පුළුවන්. නේද? සමහරක් ඔය දැන් මේ දවස්වල එහෙම ගිහිල්ලා බලන් හිටියොත් නේද අපි තෝ මේ මොනවාද එයාපෝට් වහලා ඇති කියලා. අන්නේ તો එයාපෝට් වහලා තියෙන දවසේ ගිහිල්ලා බලුවොත් එකක්වත් යන්නේ
තේරාදගෙන හරින්න මේ කියන්නේ සාමාන්‍ය අනිවාර්යෙන්ම කියන්නේ සාමාන්‍ය නะ සාමාන්‍ය 40කට කියනවා හරි නේද හරිනම් මම මොකද කරන්නේ හරිද මේ කියමුකෝ this implies that he can expect හරිද යාට බලාපොරොත්තු වෙන්න පුළුවන් මතකනේ මේ වචනේ අපි කලින් කතා කරේ expected value එකක් කියලා he can expect to මොනවද see two aeroplanes per hour අනේ හරිනේ පැය 24කට 48ක් දකින්නවා නම් එක පැයකට කොච්චරක් දකින්නවද හරිද ඒක මොකද කැල්කියුලේට් කරන්නේ 24කට කීයද 48ක් තියෙනවා නම් අර කොපි කතන්දරේ හරිද පැය 24කට පැය පැය 24කට aeroplanes 48ක් දකින්නවා නම් කොහොමද එක පැයකට aeroplanes 3ක් දකින්න පුළුවන් හරිද මේකට මේක කියලා යනවා එතකොට කීයද 48 මේකෙන් පිටවන් කීයද 2යි 2යි aeroplanes හන්නේ මේ කැල්කියුලේෂන් එක කොයි කොයින් හරි ඩියා ගන්න. හරි. එහෙනම් 2යි නේද? ඉතින් පැයක් උඩ බලන් හිටියොත් එහෙම මම ආසන්න වශයෙන් කීයක් දකින්න ඕනේද? දෙකක් දකින්න ඕන. හරි නේද? ඒකයි කතන්දරේ. හරිද? දෙකක් අනිවාර්යෙන් දකින්නයි කියන්නේ මේ ඥාය තුන පීඩියගේ මුකුත් දෙක එහෙම ගන්නද? හරි මේ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් කියලා කියන්නේ දෙකක්. හරි නේද? හරි. However John is looking at only මොනවද 3 times then John උඩ බලන්නේ කීසරයිද අපේ එක්ස්පෙරිමන්ට් එකේ විදිහට John උඩ බලන්නේ කීයද 3 සැරේ හරි නේද there is a greater probability that he could miss at least one of the aeroplanes හරි නේද මං කියන කතාව තේරුම් ගන්න හැයටම යන්නේ කීයද හැයටම aeroplanes යනවා කියලා කියන්නේ කීයද 2යි හරි නේද දැන් මෙයා මොකද වෙන්නේ පෑය මුඩ බලන් ඉන්නේ මෙයා මොකද කරන්නේ ඔය ඒ කියන්නේ පෑයකට කීසරයිද එන්නේ ඊයතුලින පැයකට තුන් සැරයක් තමයි අවිල බලන්නේ හරි නේද එතකොට මේ එයාට මේ දෙකක් නේ ඉනවා කියලා කියන්නේ එතකොට එයාට මොනවාද මේ දෙක මිස් වෙන්න ලොකු chance එකක් තියෙනවා මං කියන එක තේරුම් ගන්න දැන් පැයක් තිස්සේ යා උඩ බලන් ඉන්නවනේ මේතර කරන්නේ යා මොකද කරන්නේ පැයකට තුන් සැරයක් කියන්නේ පැය පටන් ගද්දි එක සැරයක් අවිල බලනවා උඩ හරි නේද හරි මේ වෙලාවේ ඉතෝ ප්ලේන් එකක් තියනවා දැන් ටිකක් ගන්න හරි නේද හරි ඒ වගේ යා තුන් සැරේ ඉන්නේ හරි තුන් සැරයක් කොහොම ඇවිල්ලා බලද්දි මොකද වෙන්නේ? ඊයාට මේ දෙක මිස් වෙන තිය ලොකු හැකියාවක් තියෙනවා. හරිද මං කියන්නේ හොඳින් තේරුම් ගන්න. ඒකට දෙකක් තමයි එක්ස්පෙක්ට් කරන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කීයද? බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙකයි. ඒක මේකෙන් හදලා මං ගත්තේ. මේ දෙකක් මිස් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. හේතුව මොකද්ද? මෙයා මේ පරීක්ෂණය කරන්න කීසරදී වීඩියෝන්නේ තුන් සැරේ. හැබැයි ඔයා හිතන්නේ මෙයා තුන් සැරයක් නෙමෙයි දහ සැරයක් කියනවා කියද? දැන් මොකද වෙන්නේ? හරිද අර තුන් සැරයක් ආවට වඩා ටිකක් වැඩි chance එකක් තියෙනවා මොකද්ද මේ ප්ලේන් එක දකගන්න හරි නේද කියන්නේ පැයකට මෙයා මොකද ඉන්නේ දහ සැරයක් එළියට දහ සැරයක් කියලා උඩ බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ අර තුන් සැරයක් බැලුවට වඩා ලොකු හැකියාවක් තියෙනවා මොකද්ද මේ ප්ලේන් එක දකින්න හරි නේද අපි හිතමු මෙයා පැයකට කී සැරයක් එළියට එනවද 100 සැරයක් එළියට අවිල බලන්න හරි නේද පැයකට 100 සැරයක් එළියට අවිල බැලුවොත් එහෙම මේ දෙක දැන් ගැනීම හැකියාව මොකද වෙන්නේ ගොඩාක් වැඩි වෙනවා. හරි නේද? ඒ කියන්නේ මිස් වෙන්න තියෙන chance එක අඩුයි. එතකොට මේ මොකද මේ මේ තුනම මොකද මේ මොනා කියන්නේ? N ගියගේ. ඔයාට තේරෙනවා N ගියගේ පොඩි අගයක් වුණොත් එහෙම මේ දෙක මිස් වෙන්න ලොකු chance එකක් තියෙනවා. හරිද? N ගියගේ එක ලොකු වුණොත් එහෙම මොකද වෙන්නේ? හරිද? අර chance එක වැඩි වෙනවා. මං කියන කතාව හොඳින් තේරුම් ගන්න ඒකත් දෙන්න. හරි නේද? ඒ කියන්නේ මොකද අපි වැඩි සැරයක් එළියට අවිල බැලුවොත් එහෙම මොකද වෙන්නේ? අපිට මේ ප්ලේන් එක මිස් වෙන්න තියෙන හැකියාව, ඒ කියන්නේ පැයට එන ප්ලේන් එක මිස් වෙන්න තියෙන හැකියාව හරි අඩුයි. මොකද අපි ගොඩක් වෙලා මොකද කරලා තියෙන්නේ? උඩ බලන් ඉන්න එක තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගියස්තර ගිහලා තියෙන්නේ සියතරක් එළියට වෙලා බලන්න තියෙන්නේ උඩ බලන් ඉන්න එක වැඩි කියන එක. හරි නේද? හරි. එතකොට ඒක තේරුම් ගන්න හොඳයි. හරි නේද? දැන් මම ඔය N ගියාගේ වැඩි කරනවා කොච්චරද? අනන්ත සැරයක්. ඒ කියන්නේ මම පැයකට කීතරක් එළියට එනවද? අනන්ත සැරයක් එළියට එනවා. හරි නේද? පැයකට මම අනන්ත සැරයක් එළියට ආවොත් එහෙනම් මොකද වෙන්නේ? මට කිසිම හැකියාවක් නැහැ මොකද්ද මේ ප්ලේන් එක මිස් වෙන්න. ඒ කියන්නේ මට අනිවාර්යයෙන්ම මෙතනින් ප්ලේන් එක ගියොත් එහෙම. ඒ කියන්නේ මේ පෑය ඇතුළත අපි හිතමුකෝ 8 ඉඳන් 9ට 8 ඉඳන් 9ට මේ ප්ලේන් දෙක මෙතනින් ගියොත් එහෙම. මම අනන්ත සැරයක් එළියට අවිල්ල බැලුවොත් එහෙම. හරිද? දැන් අනන්ත සැරයක් කියලා කියන්නේ මීතම අවා ගන්න. ඒ කියන්නේ දැන් ඔයාලට තීරණය ලක්ෂ සැරයක් එළියට එන්නත් උත්තර මාර්ගද කියලා. අනන්ත සැරයක් එළියට අවිල බැලුවොත් එහෙම මොකද වෙන්නේ? මේ දෙක කවදාවත් මට මිස් වෙන්නේ නැහැ. හරි නේද? ඒ කියන්නේ මොකද්ද මේ අනන්ත සැරයක් එළියට එනවා කියන්නේ මොකද්ද? හරියට නිකන් මොකද්ද? උඩ බලාගෙනම ඉන්නවා. ඒ කියන්නේ පැය 30ම. ඒ කියන්නේ මෙන්න මේක. N අනන්තයට යනවා කියන එකේ තේරුම මොකද්ද? තේරුම. මීනින් එක.
එන්ගේයාගේ අනන්තේර යනවා කියන මීනිග මොකක්ද ඇයම ඇයම මොනවාද උඩ බලන් කියා කියන හරිද පැයම උඩ බලන් හිටියොත් එහෙම නැත්නම් වෙන ගණිතයෙන් කියනවා මේ පැයම උඩ බලන් හිටියා කියන ගණිතයෙන් කියන්න පුළුවන් විදිහ මොකද්ද n ගේ අගය අනන්තයට යවුවොත් එහෙම හරිද මොකද වෙනවයි කියලා කියන්නේ හරිද හරි n ගේ අගය අනන්තයට යවුවොත් මොනවද වෙනවයි කියලා කියන්නේ මේ දෙක මිස් වෙන්න තියෙන හැකියාව නැත්තටම නැති වෙලා යනවා ඒ කියන්නේ මොකද්ද මට පැයම උඩ බලන් හිටියොත් එහෙම මොකද්ද ප්ලේන් දෙකක් බලාපු දකින්න හම්බේ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් හරිනේද හරිතුනේ පෑම උඩ බලන් හිටියොත් මට දෙක ගන්න පුළුවන් ප්ලේන් ගානට මම කියනවා මොකද්ද අපි අලුතෙන් සංකේතයක් ගන්නවා මොකද්ද ලැම්ඩා කියලා ලැම්ඩා හරිනේද ඒතකොට ලැම්ඩාව අපි ඇත්තටම හොයාගත්තේ කොහොමද මේකේ දීලා තිබ්බ මේ ඇවරේජ් එක 48යි හරිද ඇවරේජ් එක 48යි පෑයකදි කියලා අන්න ඒකින් කැල්කියුලේට් කළා තමයි අපි මොකද කරගත්තේ ලැම්ඩා හොයාගත්තේ දැන් පොයිසන් ගානක් වාට විභාගෙ දුන්නාම ඔයා කරන්න ඕනේ පළවෙනි වෙලේ තමයි මොකද්ද ගාන කියවලා හොයා ගන්න ඕනේ මෙන්න මේ ඇවරේජ් එක. කොහොම මේක කොහෙද තිබේ ඇවරේජ් එක? අන්න මෙන්න මේ. මෙන්න මෙතන තියෙන ඇවරේජ් එක. මේ ඇවරේජ් එක හොයා ගන්න ඕනේ පළවෙනි වැඩි. එහෙනම් පොයිසන් ගානක් විභාගෙ දුන්නම මොකද කරන්න ඕනේ? මේ ඇවරේජ් එක හොයා ගන්න ඕනේ පළවෙනි වැඩි. ඊට පස්සේ මොකද්ද? ඒක පාවිච්චි කරලා මොකද හොයා ගන්න ඕනේ? දෙවෙනි වැඩි ලැම්ඩා හොයා ගන්න. අනේ ළමයි තව චුට්ටකින් මේක ඕෆ් වෙයි. ඔයගොල්ලෝ කොහෙවත් යන්න තුවම මෙන්න මම ආයෙත් මන්ට වෙනවා. හරි නේද? හරි. එනම් බලන්න ආයම පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක ගැන කියනවා හරිද එතකොට පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක මොන ස්පෙෂල් කේස් එකද අපි මේක ලියමු බයිනෝමිටික්ස් කියන එක පොයිසන් කියන එකේ තේරුම මොකද්ද ඒක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් n ගියාගේ කීයද සාමාන්‍ය ලාට අපි කිව්වේ මේක np කියලානේ හරි නේද හරි දැන් මෙතනදී n නෙමෙයි ආගේ n ගියාගේ කීයද අනන්තයයි අනන්තයයි p වෙන එක තේරෙනවාද කියන එක හරි එහෙනම් මොකද්ද මේ ස්පෙෂල් කේස් එක එහෙනම් ඔන්න ආයෙම කියනවා පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක කියන්නේ මොකද්ද බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකකින්ම විශේෂ අවස්ථාවක් එහෙදි මොකද වෙන්නේ දැනට අපි දන්නේ මොකද්ද වෙන එකම දේ n ගේ අගය කියන්නේ පරීක්ෂණයේ සිදු කරන වාර ගණන කොච්චරද අනන්ත සැරයක් හරි නේද හරි ඒක පැහැදිලි කරන්න මම මෙතන ගණන් ගත්තා ඒකෙදි මොකද වෙන්නේ මම ආයෙ මේ පැහැදිලි කරන්න මේක තව චුට්ටකින් ඉවර වෙන හින්දා ළමයි යා මම අලුත් කැලලා කිව්වොත් ඒක මිස් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ආයෙ දැන් තීරීච්චන ටිකට් යහල එතකොට මේකේ තියලා තියෙන මේ ඇවරේජ් එකක් කියලා එකක් ඒක පාවිච්චි කරලා මම හොයාගන්නම් මොකද්ද පැයකදී මට දකින්න බලාපොරොත්තු වෙන්න පුළුවන් ගන්න. හරිද? ඒක පැයකදී දකින්න බලාපොරොත්තු වෙන ගන්න අපි කියනවා ලැම්ඩා කියලා මෙතන ගත්ත සංකේතයක් දාන්න. හරි නේද? ලැම්ඩා. ඒක ලැම්ඩා ගියාගේ දෙකයි කියලා මට ආවා. මොකද පැය 24ක් කියන්නේ දවස්සක් බලන් හිටියොත් 48ක් දකින්න පුළුවන් නම් පැය දෙකක් උඩ බලාගෙන හිටියොත් එහෙම. හරිද? පැය දෙකක් උඩ බලාගෙන හිටියොත් එහෙම. හරිද? මට දෙක ගන්න පුළුවන් මොකද්ද? ප්ලේන් දෙක. ඊයගේ තමයි ලැම්ඩා කියලා කියන්නේ. දැන් මොකද කරන්න ඕනේ මේ දෙක දකින්න නම් මොකද වෙන්න ඕනේ අපි? ඇය දෙකම උඩ බලන් ඉන්න ඕනේ. හරි නේද? හරි දැන් ඇය දෙකම උඩ බලන් ඉන්න අපි හදාගන්නේ කොහොමද? ඔන්න මම කරා මුලින් මොකද? n ගියාගේ 3 කරා. n ගියාගේ 3 කරයි කියන්නේ මොකද්ද? මෙයා එළියට අවිල බලන්නේ කී සැරයක්ද? 3 සැරයක්. හරි. එතකොට නම් ළමයි මේ දෙකක් දකින්න හම් වෙන්නේ නැහැ. හරි නේද? දෙකක් එක්ස්පෙක්ට් කරන්න බෑ. ඒක 3 සැරේ ඉන්නේ. හරි ඊට පස්සේ මම මන් තේරුම් ගත්තා ආ මේ ඉන්දියාගේ වැඩි කරා නම් නේ ටිකක් ලොකු කරා නම් මොකද වෙන්නේ මට මං එළියට එන මාර්ග ගන්න වැඩි ඉන්නේ හරිද ඒ කියන්නේ උඩ බලන් ඉන්න මේ වෙලාවල් ගන්න වැඩි උඩ බලන් ඉන්න ප්‍රමාණය වැඩි ඒතකොට මේ මිස් වෙන තියෙන සම්භාවිතය වැඩි ඔය වගේ මං ඉන්දියාගේ වැඩි කරන්න මොකද වෙන්නේ මට මේ ප්ලේන් දෙක මම එක්ස්පෙක්ට් කරන්න පුළුවන් හරි නේද හරි එහෙනම් කවුරු හරි කෙනෙක් මේ ඉන්දියාගේ වැඩි කරන්න පුළුවන් උපරිමයටම වැඩි කරොත් එහෙනම් ඒ කියන්නේ මොකද්ද ඉන්දියාගේ අනන්තයට යොත් මේ කියන්නේ මොකද්ද මම ගියස් තියෙන අනන්ත සැරේ කියලා දෙනවා. ඒ කියන්නේ පැයක් ඇතුළත ඉස්සරහ කියලා බලන්න ඕනේ අනන්ත සැරේ. ඒක නිකන් හරියට මොකද්ද? අනන්ත සැරයක් බලන්න ඕනේ. ඒ කියන්නේ මට ආයේ ගියතුට ගිහිල්ලා එන්න වෙන්නේ නැහැ. උඩ බලාගෙනම තමයි ඉන්න වෙන්නේ. එහෙනම් ආ එහෙනම් මම මේ n අනන්තයට යවන කියන එක සමානයි නේද? මේ දෙක සමානයි. මොකද්ද මට ඕනේ මොකද්ද? මේ දෙකම දකින්න නම් පැයක් උඩ බලන් ඉන්න ඕනේ. අන්න ඒක මට හදා ගන්න පුළුවන් මොකේද? බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ මොනවද අනන්ත? ඉන්දියාගේ අනන්තයට යවන හරි නේද? ආ එහෙනම් අපි මේ ටික තමයි මෙතන කතා කරේ. හරි නේද? හරි මොනවයි ප්‍රශ්න තියෙනවක් කතා කරමු. තව චූටි වෙලාවක් අපිට මේකෙන් ආයෙ මේක loss වෙලා යන හින්දා මම අලුත් කැලකට යන්නේ නැහැ. මෙතන අපි පොඩ්ඩක් කතා කරමු ඔබට මොනවයි ප්‍රශ්න තියෙනවා කියන්නේ.
අටයි නම්මේ යාය කොහොමද කියලාහන මෙ මෙතන මේ මෙයා මොනවාරි පැයක් සිලෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ 8 ඉඳන් 9 වෙනකම් ගන්න පුළුවන්. ඉතින් නැත්නම් එන එක වැඩක් නැහැ. අපිට වැදගත් දේ මොකද්ද? පැයක්. මොකද මේ අපි මේ විදියට පැයක් කියන එක ගන්න එකත් එනේ. පැයකට නේ දෙකක් දැක ගන්න පුළුවන්. එතකොට අය මොකක් හරි පැයක් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අද තාම මොනේ ප්‍රශ්නේ තියෙනවද? බලන් ඉඳලා තියෙන මොනේ අපි යන් කමන්නේ. අනන්තයට යවන නේ අනන්තයට යවන පෑමුඩ බලන් ඉතිවා වගේ තමයි. අනේ එතකොට තමයි මට දෙකක් දෙක ගන්න පුළුවන්. ඒකට තමයි අපි දැන් දැකලා කිව්වේ. හරි නේ. හරි. හරි. මේ ටික තමයි අපි දැන් කතා කරලා ඉවර කරේ. ඒ ගෑම මම කතා කරන්නේ. හරි. හරි එතකොට මම අපි මේ චුට්ටක් කතා කරලා යන්න. හරි එතකොට දැන් කොහොමද දක්වන්නේ මේ දැන් බයිනෝමියල් රෑන්ඩම් වේරියබල් එකක් කියන එක නම් දැක්කේ මොකක්ද අපි x සංකේතය ගැන මම කතා කරන්නේ. අපි කතා කරා x මේ මර ටයිඩ් ලකුණ අර පණු එක වගේ ලකුණ තියෙන කීබෝඩ් එකේ x මේ ස්ටෙප් එකට ටික x ටයිප් එක දාලා අපි දානවා බයිනෝමියල් n p කියලා නේ. හරි n p ඒක තේරුම මොකද්ද? n වාර ගණන් පරීක්ෂණය කරන සක්සිතින සම්බන්ධය b වෙන බයිනෝමියල් රැන්ඩම් වේරියබල් එක. හරි නේද? එතකොට පොයිසන් වලට ආවට පස්සේ අපි 요거 දක්වන්නේ කොහොමද? හරි දැන් ඔය np කරන්න දෙන්නේ නැහැ. හරි නේද? අපි දන්නේ එකම දේ මොකද්ද? ලැම්ඩා. හරි නේද? ලැම්ඩා කියන්නේ මොකද්ද? අර අපි කැල්කියුලේට් කරලා ගන්න. අර ඇවරේජ් එකකින් කැල්කියුලේට් කරලා ගන්න. ඇවරේජ් එකට කිව්වේ මොකද්ද? මියු කියලා. කොහොමද? ඇවරේජ් එක දෙපණේ මතකයි. මියු. ඇවරේජ්. මේ ඇවරේජ් එක හරහා අපි කැල්කියුලේට් කරලා ගත්තම මොනවා ගියද්ද? lambda කියල එක හරි නේද? ආ එහෙනම් මෙහෙම දැක්වෙන්නේ මොකද්ද? x කියලා කියන්නේ මොකද්ද? poisson discrete random variable එක. හරි නේද? ඒකේ අර lambda ගියාගේ තමයි මෙතන අපි කියන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ දැන් මේ x x ට ගන්න පුළුවන් අගයන් මොනවද කියලා බලුවොත් එහෙම. හරි නේද? දැන් මම පරීක්ෂණයේ කීසරයක් කරනවද? poisson ගාලා මේකේ පරීක්ෂණයේ කීසරයක් කරනවද? අනන්ත සැරයක් කරනවා. එතකොට නේ අර lambda set වෙන්නේ අනන්තයක් කරොත් නේ. හරි. එතකොට එහෙනම් x ට ගන්න පුළුවන් අගයන් මොනවද? පැයම බලන් ඉඳලත් මොනවද? එකමක ප්ලේන් එකක්වත් ඉන්නේ නැති වෙන්න පුළුවන්. නේ? අර දෙකක් කිව්වට දැන් lambda ගේ දෙකයි කියන එකේ තේරුම අනිවාර්යයෙන්ම දෙකයි නොවයි කියලා නෙමෙයි. යා දෙකක් ඉන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක. හරි නේද? එතකොට මොකද වෙන්නේ? පැයම බලන් ඉඳලා හරිද? එකක්වත් ආවේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. පැයම බලන් ඉඳලා මොකද්ද? එකක් ආවා වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද? පැයම බලන් ඉඳලා දෙකක් ආවා වෙන්න පුළුවන්. හරිද? ඔය විදිහට කී වෙනකන් යන්න පුළුවන්ද? අනන්තය වෙනකන් යන්න පුළුවන්. හරි නේද? මොකද මම අනන්ත සැරයක් උඩ බලනවා. හරිද? එතකොට ඒ උඩ බලන් ඉඳි හැම මිලිසෙකන්ඩ් එකකින් ප්ලේන් එකක් යොත් එහෙම. හරි නේද? හරි. ආ එතකොට මොකද වෙන්නේ? එහෙනම් මේ xk ස්පේස් එක. හරි නේද? අපි කිව්වනේ සාම්පල් ස්පේස් එක කොහේ නම් කොහෙද යන්නේ? මෙතන බයිනෝමියල් එකක් නම් කොහේ නම් කොහෙද තියෙන්නේ? බිංදුව 1 2 කිය වෙනකන්ද? ඩොට් 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 ඉන් වෙනකන්. හරි නේද? හැබැයි x කියාගිය poisson distribution එකක් නම් අගේ lambda එච්ච මෙයා කියන්නේ කියනද බිංදුවේ ඉඳන් දැන් මේ n ගියාගේ කියලා අනන්තේනේ එනං සීමාවක් නැහැ. හරි නේද? හරි. ඕගොල්ලෝ පටන් ගන්න ළමයි 2017 23 2011 21. හරි නේද? දැන් මම ඉක්මනට දැන් යන්න වෙනවා මම ගිහිල්ලා තව විනාඩියක් ඇතුළත දෙන්න පුළුවන්. එතකම් ඕගොල්ලෝ මේ ගණන් දෙක ඉවර කරලා තියන්න. 2017 23 2011 21 කරමු.
ඇහෙනවද කට්ටියට? ඇහෙනවද කතා කරන එක? ඔව් සර් ඇහෙනවා. හරි. දැන් යන්න එපයි ගමු කට්ටිය. කට්ටිය ගිහිල්ලා. දැන් ඒකලට නිකන් ආයෙ ඉන්න ඕන. හරි. හරි අපි ඒකලට නිකන් ගාන හදමු. හරි. मेतन मम एक करना हरी मेतन की सपोज सपोज वन पर्सेंट ऑफ वायरस अटैक्स टू द कंप्यूटर सिस्टम ऑफ अ सर्टेन बैंक वर वेरी हार्मफुल ड्यूरिंग द लास्ट एट मंथ्स हरी पहुगिय मास සතියකට ඇටැක් කියද 10ක් කිනවල හරි නේද හරි a random variable x is defined as number of x කියන එක ඩිෆයින් කරන්නේ කොහොමදද number of harmful viruses attacks per week හරි නේද x කියන එක මේව කරන්නේ කොහොමදද දැන් මෙතන පෞගිය මාසේ මාස 8 කොහොමද වෙනවයි කියලා තියෙන්නේ 1කට 10ක් නැත්නම් 1කට 10ක් හරි නේද හරි x කියන්නේ මොකක්ද සතියකට එන වෛරස් ගණනලු හරිද සතියකට ආව harmful virus ගණනලු හරිද මේවා බොරු දත්තා මේ මේක නම් වැඩක් නැහැ මිල වැඩක් නැති එකක් මොකද්ද මේ වෛරස් අතරින් 100ට එකක්ලු harmful වයි ඒව අපිට වැඩක් නැහැ හරිද වැඩක් නැහැ කියලා තේරෙයි හරි දැන් මෙතන x කියගේ බලන්න x කියන්නේ මොකක්ද ඒක random variable එක x කියගේ මොකද්ද number of harmful viruses attack per week සතියකට කීයක් ආවද කියලා හරි නේද හරි එහෙනම් අපි x ගත්තොත් එහෙම හරිද x ට ගන්න පුළුවන් අගයන් මොනවද සතියකට හතක් කෙනා එකකට බිඳුවක් එන්න පුළුවන් නේ සතියකට එකක් එන්න පුළුවන් දෙකක් එන්න පුළුවන් ඔය විදිහට කියලා මොකද්ද අර කිව්ව විදිහටම හතක් එන්නත් පුළුවන් ඊතරින් නවතිනවද නෑ අටක් එන්න වෙයිද හතක් කෙනා එකකට ඔන්න අටක් ආවා වෙන්න පුළුවන් ඔය වගේ කීයක් වෙනකන් එන්න පුළුවන්ද අනන්තය දක්වා යන්න පුළුවන් එහෙනම් x ගියාගේ බිඳුවෙන් අනන්තය දක්වා යන්න පුළුවන් හරි නේද එහෙනම් අපි දන්නව නේද මේ අනන්තය දක්වා යනවා නම් මේක මොකක් වෙන්නේ නැතිද x එන මොකක් වෙන්නේ නැතිද අනිවාර්යයෙන්ම එයා බයිනෝමියල් රෑන්ඩම් වේරියබල් එකක් විදියට ගන්නවට වඩා අපිට ලේසි මොකද්ද පොයිසන් රෑන්ඩම් වේරියබල් එකක් විදියට ගන්න එක පොයිසන් රෑන්ඩම් වේරියබල් එක දැන් ප්‍රශ්නේ දින ලැම්ඩා හොයා ගන්න ඕනේ ලැම්ඩා අපි හොයමු හරි නේද හරි බලන්න එක වීක් එකකට කීයක් වෙනවයි කියලා කියන්නේ 10ක් වෙනවයි කියලා කියන්නේ දැන් අපිට ඕනෙත් කොච්චරකටද දැන් x ඩිෆයින් කරලා තියෙන මොකද්ද එක වීක් එකකට ආ එහෙනම් එක වීක් එකේ දැන් මෝඩ කතාවක් වගේ තියෙන්නේ මේක එක කරන්න දෙයක් නැහැ ගානේ ඇදලා තින්නේ එහෙමයි එක වීක් එකකට වෛරස් 10ක් යනවා නම් මට කීයකට තෝනේ එක වීක් එකකට කොච්චරක් යනවද කියලා නේ ටිකක් තනියෙන් පස්සේ ඉතල බලන්න මෝඩ කතාවක් මේ ලිව්වේ ඒ වුණාට එහෙම තමයි ගාන හදන්න වෙන්නේ එක වීක් එකකට 10ක් යනවා නම් අපි දන්නවනේ එක වීක් එකකට කීයක් යනවද 10ක් යනවා කියලා හරි නේද දැන් අර කලින් ගානේ වෙනස්සා කලින් ගානේ අපි දීලා තිබ්බේ කොච්චරකටද 24කට මෙච්චරයි 24කට මෙච්චරක් නම් එකකට කොච්චරද කියලා දැන් අහලා තියෙන්නේ මොකක්ද එකකට 10යි නම් කොච්චරකටද එකකට කීයද කියලා හරිනේ හරි දැන් අපි මේක සුළු කරමු බොරු සුළු කිරීමක් කරන්න මෙහෙම කරන්න ඕනේ නැහැ මම මේ සිස්ටම් එකට දිලි හදන්නේ කොහොමද කියලා 10යි වෛරස් ආයෙන ලැන්ඩරගේ කීයද මම කියවන මුලින්ම කරන්න ඕනේ දේ මොකද්ද මේ මයි ගාන එක ඇවරේජ් එක හොයා ගන්න ඕනේ ඒ ඇවරේජ් එක පාවිච්චි කරලා ලැන්ඩරගේ හොයා ගන්න ඕනේ නම් ලැන්ඩර කියන්නේ කීයද 10යි වෛරස් හරි දැන් බලමු මේක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක්ලු ඇත්තද කතන්දරේ වැරදි
හරිද? බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් නෙමෙයි මේක. හරිද? ඊට පස්සේ අපිට කියන මොකද්ද? බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක්ලු n ගියාගේ වැරදිනේ. වැරදි බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් වෙන්න බෑ. මොකද හතක් වෙනවායි කිව්වට මොකද්ද? ඕන තරමක් වෙන්න පුළුවන්. නේ? හරි. එහෙනම් මේ දෙකෙන් ගත්තම තමයි උත්තරේ. හරි. දැන් අපි බලන්න ඕනේ ලැම්ඩා ගියාගේ කීයද කියලා. ලැම්ඩා ගියාගේ 1යිලු. ඒක වැරදිනේ අපිට ඇවිල්ලා තියෙන ලැම්ඩා ගියාගේ කීයද? 10යි කියලා. එහෙනම් උත්තරේ කීයද? D. හරි නේද පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න උත්තරේ හරියද කියලා. හරි නම් ගෞරවයෙන් චැට් එකේ දාන්න චුට්ටක්. D හරියද කියලා. හරි නේද D හරි හරි. හරි එහෙනම් මම අනිත් ගාන හදන්න යන්නේ ළමයි නිකන් වෙලාව ගන්න ඕනේ නැහැ. එහෙනම් මේ විදිහට ලියාගෙන ওই විදිහට ළමයි මේ x කියන්නේ බලන්න. ඒ කියන්නේ n දීලා තියනවද නැද්ද කියන එක ගැන හිතන්න. හරි නේද? දැන් ඔයා රැවටෙන්න එපා. මේ n කියන්නේ මේ 7යි නෙමෙයි යා. දැන් ගොඩක් කට්ටිය මේකටත් ගන්න try එකක් දෙයි. n ගියාගේ 7යි නෙමෙයි අයියේ. මෙයා මේ ඇවිල්ලා මෙහෙම කතන්දරයක් නෙමෙයි කියන්නේ. මෙයා හැමදාම උදේට ඇවිල්ලා මේල් චෙක් කරනවා. මේල් එකක් ඇවිල්ලා තියනවද? එහෙම කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ. හරි නේද? වෛරස් එකක් සතිය පුරාට මොන වෙලාවක එන්න පුළුවන්. හරි නේද? සතියකට හතක් දක්ිනවයි කිව්වට එහෙම කියන්න බෑ අපිට. සමහර කට මේ සතිය එකක්වත් නොයා ඉන්නත් පුළුවන්. සමහරක් වෙලාවට හත පහු කරලා හරිද 20ක් එන්න බැයිද? පුළුවන්. අනන්තයක් එන්න බැයි දිගරම එනවා. පුළුවන්. හරි නේද? හරි. එහෙනම් මේ ගාන කියවුවට පස්සේ වට තේරෙන්නේ බයිනෝමියල් නම් වෙන්න බෑයි කියලා. හරි නේද? හරි. ඔයාට කැල්කියුලේෂන් එකකට ගන්න ඕනේ මෙන්න මේ දෙක විතරයි. හරිද? කීයද ලැම්ඩාගේ අගය කියන එක. හරි නේද? අනිත් එකේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක අහලා තියෙනවා ඒක කරන්න යන්න එපා. ඒක තව චුට්ටකින් කියලා දෙන්න නැහැ නේද තාම. හරි එහෙනම් ඒක තියන්න ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක අහලා තියෙනවා නම් මම හිතන්නේ වෙන විදියක් නැහැ. හරි කමක් නැහැ. බලමුකෝ පස්සේ බලමු. හරි. ඔයගොල්ලෝ බලන්න මේක මම ගණන් බල්ලා දාලා තියෙන්නේ. හරි. කොහොමද මේ ගාන ආය පැහැදිලි කරන්න ඕන මම තව චුට්ටක් පැහැදිලි කරන්නම්. මෙතන ඔය මුලින්ම තේරුම් ගන්න මේ ඔයාව රවට්ටන්න ඉදලා තියෙන මොකද? සපෝස් දැන් 1% ඔෆ් වෛරස්. මේ නිකම් වෛරස් කියන්නේ කියන්නේ. හරිද? වෛරස් වලින් 100ට කයිලු හාම්ෆුල් වෙන්නේ. ඒක අපිට වැඩක් නැද්ද? හරිද? ඒක අපිට වැඩක් නැහැ. හරිද? මොකද මේ නිකන් වෛරස් කියන්නේ මේ ගාණේ අහන්නේ නැහැ. හරි නේද? මේ ගාණේ යන්නේ මොන වෛරස් කියන විතරද? හාම්ෆුල් වෛරස් කියන තමයි අහන්නේ. එහෙනම් මේක කිසිසේත්ම වැඩක් නැහැ. හරි නේද? හරි. අපිට වැඩගත් මොකද්ද? මෙන්න මේක වැඩගත්. මොකද වැඩගත්? හරිද? සාමාන්‍ය ඇවරේජ් එක කියන්නේ මියු. මියු කියන්නේ මම මුලින්ම අහගන්නේ මියු කියන්නේ වයාගන්නේ. ඊට පස්සේ ලැම්ඩා කියන්නේ වයන්න ඕනේ. හරිද? හරි. මියු ගියාගේ කොහොමද වෙන්නේ? 10 harmful viruses on average 10 harmful viruses attack per week. ඒ කියන්නේ මොකද්ද? සතියකට 10යි. එහෙනම් මියු ගියාගේ මොකද්ද? සතියකට 10යි කියන එක. මේක තමයි මියු ගියාගේ. එහෙනම් මියු ගියාගේ අපි වැඩි කරන්න ඕනේ මේ ගාණේ අහන්නේ x අහන්නේ කොච්චරකටද? කොයි වගේ කාලයකටද අහන්නේ? Attacks per week. එහෙනම් ගාණේ යන්නේ week එකයි. එහෙනම් ගාණේ යන්නේ week එකනම් මෙතනට එන්නේ මොකද්ද? week එකයි. average එක දීලා තියෙන peak එකට සාපේක්ෂව ගාණේ අහන්නේත් මොකද්ද week එකට සාපේක්ෂව. දැන් මෙතන ඉස්සෙල්ලා ගාණේ මොකද්ද? average එක තිබ්බේ දවසකට අදාළව ගාණේ අහන්නේ මොකද්ද? පැයකට අදාළව. ඒකයි අපි මෙහිම ආදේශ කරන්නේ. හරිද? මෙතනට ආදේශ කළාම මට lambda හොයාගන්න පුළුවන් මොකද්ද? 10යි virus කියලා. හරි නේද? ඒ කියන්නේ මොකද්ද? මට දෙක ගන්න පුළුවන් කියන virus. harmful virus සතියකට 10ක් කී කියලා තමයි දෙක ගන්න පුළුවන්. හරි නේද? හරි ඊට පස්සේ මෙතන ඒ කියන්නේ ලැම්ඩා ගියා ගියා වීක් එකකට දෙක ගන්න පුළුවන් 10ක් එනවයි කියන එක තමයි මේව කරලා තියෙන්නේ. හරි දැන් ඒතකොට මේ ගානේ ඔයගොල්ලෝ වරද්ද ගන්න එපා. මේ ගානේ මියු එකයි ලැම්ඩා එකයි දෙකම සමානයි. හැබැයි ඔයගොල්ලෝ අපි මතකන ඉස්සල ගානේ මොකද්ද? මේ තියෙන මියු එක මේ තියෙන ලැම්ඩා එක. මේ සම්පූර්ණ එක තමයි ලැම්ඩා එක. හරි නේද? හරි. එතකොට මේ දෙක පටල ගන්න එපා. එතකොට මෙතන ලැම්ඩා ගියා ගියා අපි කැල්කියුලේට් කරාම අපිට ආව 10යි කියලා. එතකොට D උත්තරේ හරි උත්තර කියලා. හරි නේද? හරි. හරි නේද? දැන් ප්‍රශ්න නැහැ නේද? හරි. හරි අපි යන් ඉස්සරහට. හරි. ඊළඟට එක මං කියුවා මේ අර සංඛ්‍යාවක් තියෙනවා කියලා මං කිව්වා. දැන් හිටපු නැති කෙනෙක් ඉන්නා නම් මොකද දැනගන්න මං කියලා කිව්වේ. මේ e කියලා සංඛ්‍යාවක් තියෙනවා කියලා කිව්වා.
හරිද? හරිය නිකන් අර 5 කියලා සංඛ්‍යාවක් තිබ්බා වගේ 5 කියලා 7 න් 22 කියලා සංඛ්‍යාවක් තිබ්බනේ පොඩි කාලේනේ. ඒ වගේ අලුතෙන් අපි සංකේතයක් එනවා e කියලා ඒකගේ කීයද? 7 න් මේක 7 න් 22 නේ මේකට වඩා 3ක් අඩුයි. ඒ කියන්නේ 7 න් 19. හරි නේද? 7 න් 19 ගේ වැලියොත් මේකගේ 3 දශම ගණනක් ඉන්නේ. මේකගේ ඉන්නේ 2 දශම ගණනක් වසුල් කරලා බලන්න කියලා කිව්වා. ගෙදර ගිහින් නේ ගෙදර ඉන්නේ. හරි. ඔය ඉන්න ගමන් සුළු කරලා බලන්න. හරි. දැන් මේ මොකටද මේ e වැදගත් වෙන්නේ? දැන් මේ 5 වැදගත් උනේ මොකද්ද? 5 කියලා එකක් අපි ඉගෙන ගත්තේ මොකටද? අර වෘත ගණන් හදන්න ඒක ඕනේ අපිට. නේ? වෘත ගණන් හදන්න පොඩි කාලේ ඕනින් දැන 5 කියලා එකක් ඉගෙන ගත්තේ නැත්නම් පොඩි කාලේ ඔය 5 කියලා පොඩිම කාලේ හිම එකක් දැනන් හිටියේ නැහනේ. නේ? වෘතේ පරිධිය වර්ගඵලය හොයන්න ඕනනම් තමයි මේ 5 කියලා එකක් තියෙනවා. ඒකලි ඔය ඉගෙනගෙන ඒක ඉගෙන ගත්තේ. හරි නේද? හරි දැන් අපි මේ බලන්න ඕනේ මේ මොකටද මේ e කියලා එකක්? මේ දැන් තියෙනේ මදිවට තව එකක් ඇවිල්ලා. ඇයි එහෙම එකක්? හරි. බලන්න මෙන්න මෙහෙම තියෙනවා මේ අප්සෙට් සංඛ්‍යාව. මොකක්ද මේ අප්සෙට් සංඛ්‍යාව? 1 ධන x කියන්නේ ඕනම සංඛ්‍යාවක් 6 එකක් නේ අපිට 5යි කියලා. හරිද? ඒ 1 ධන x යට n ගේ n වෙනි බලය කියන එක n අනන්තයට යවුවොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. 1 ධන x අනන්තය බෙදීම අනන්තය. හරිද? මේක සාමාන්‍ය ක්‍රම දාලා අපි try කරා අපිට විවිධ උත්තර ගන්න පුළුවන් එක කියලා ගන්න පුළුවන් අනන්තය ගන්න පුළුවන් මං කියෝ ඒකක්වත් නෙමෙයි උත්තරේ අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් උත්තරේ කීයද උත්තරේ e වල කීයද මෙන්න මෙතන තියනාගේ e වල කිවිනි බලයද හරිද x ශ්‍රේණි බලය කියලා හරි නේද අන්න මේ මෙන්න මේ මේ සම්බන්ධතාවයේ හින්දා තමයි මේ x කියන එකක් ගැන අපි ඉගෙන ගත්තේ හරි නේද ඒක මං කලිනුත් කතා කරා ආයෙ මෙතන ඉඳන් ඔය අම්මිච්ච හිඳයි මං කිව්වේ मतक सुनवा හැමෝම මතක තියාගන්න ඕනේ මේ සූත්‍රය. එනේ මේ මම කොටු කරලා තියෙන මේ කොටු කරලා තියෙන දේවල් මතක තියාගත්තාම ඇති මේ නෝට් එක කම්ප්ලීට් වෙන්න ඉන්න තමා මම මේවා දාගෙන තියෙන්නේ. ඒක මම කියලා දෙනවා. හරිද? හැබැයි ඔයා දැනගන්න ඕනේ විභාගෙදි කටපාඩම් කරගෙන යන්න ඕනේ මොනවද? මේක තමයි කටපාඩම් කරන් යන්න ඕනේ. හරිද? දැන් මේකේ මේ අමුතු අමුතු සිම්බල් තියෙන හින්දා තමයි ඔයා බලන්නේ කොහෙන්ද මේක ආවේ කියලා. ඒක නිසා තමයි මම මේකට යන්නේ. හරි නේද? හරි. එතකොට අපි දන්නවා හරි මේක මේ ලොකුට දීපර මේ ගණන් ගන්න එපා හරිද මේක ලොකු කතන්දරයක් නෙමෙයි තියෙන්නේ හරි අපි දන්නවා බයිනෝමියල් එක මොකද්ද මේක ඔයා බලලා තේරුම් ගන්න try එකක් දෙන්න තේරෙන්නේ නැත්නම් අතහැරියට කමක් නෑ යා හරි බයිනෝමියල් එක ආපු උත්තරේ මොකද්ද මට n ගේ x හරිද p වල x එක කරින p ගේ n දින x කියන්නේ හරි බයිනෝමියල් එක යාවේ ඔමයි හරි එතකොට පොයිසන් එකේ මොකද්ද මේ උත්තරේ කියලා තමයි බලන්න යන්නේ අපි එහෙනම් පොයිසන් එකේ උත්තරේ මොකද එන්නේ මං කිව්වා බයිනෝමියල් එකේ පොයිසන් එකේ තියෙන වෙනස මොකද්ද මේ n වෙනුවට කිය දෙන්න ඕනේ අනන්තය කියන එක එන්න එහෙනම් අපි මේක ලියනවා මොකද්ද ලිමිට් ලිමිට් n කිය වෙන්න ඕනේ n ගේ අනන්තයේ වෙද්දී මෙන්න මේ යගේ නේ කියද n ගේ x p වල x एक करीना p के किये थे इन रीना x का अभी कैलकुलेट कर रहा था ना हर हर मेक दे ना नहीं थे हर के सारलम जाक मंग करें मुकाद्दे ये बाइनोमियल डिस्ट्रीब्यूशन निकाल आगे मत आए पोजिशन डिस्ट्रीब्यूशन निकाल हर इधर छोटी वैन साइड ये ना मुकाद्दे में इंडिया के किये वैन नोट अनंते वैन नोट ये ना मम्मली बोल लिमिट इंडिया के किये टेवान लेते अनंते टेवान अनंते टेवान ना मटे ने मुकाद्दे पोजिशन गे का हर नहीं थे हर तेंगो को हम दिबुना है को लिमिट n අනන්තයට යති. හරි. මම නිකන් මෙතන සංග්‍රහ කරන්න දාන මේක නෝඩ. අපි මේක සුළු කරමු. දැන් මේක සුළු කරන්නේ කොහොමද? මෙන්න මේක සුළු කරන්නේ කොහොමද? මේ 3 2. එහෙම තිබ්බොත් ඔයගොල්ලෝ මතක ඇති මේක යගේ ගන්නේ කොහොමද? 3 ක්‍රමාරෝපිතය. බෙදන්න ඕනේ මොකෙන්ද? යට තීරණේ ක්‍රමාරෝපිතය. 2 ක්‍රමාරෝපිතය. මේ දෙකේ වෙනස. කීයද මේ දෙකේ වෙනස? 3 ඍණ 2 කියන්නේ 1. 1 ක්‍රමාරෝපිතය. එහෙනම් මට එන උත්තරේ කීයද? 3 මේක මට ලියන්න පුළුවන් නම් 3 වැඩි කිරීම 2
ක්‍රමාරෝපිතය කියලා. දෙදීම දෙකේ ක්‍රමාරෝපිතය එකේ ක්‍රමාරෝපිතය කියලා. එතකොට මොකද වෙන්නේ? ඇයි මම මේ තුනේ ක්‍රමාරෝපිතය කියන එක තුනේ තුන වැඩි කිරීම දෙකේ ක්‍රමාරෝපිතය කියලා ලියුවේ? මේකට මේක මට කපලා දාන්න පුළුවන් හින්දා. හරි නේද? හරි ඔය වැඩේම අපි මෙතන කරමු. හරි නේද? හරි. බලමු මොකක්ද තියෙන්නේ කියලා. එහෙනම් මෙතනට එන්නේ මොකද්ද? මේක සුළු කරාම දැන් එන්නේ මොකද්ද? n ගේ ක්‍රමාරෝපිතය දෙදීම මොකද යටේ කි ක්‍රමාරෝපිතය x ගේ ක්‍රමාරෝපිතය ඊට පස්සේ මොකද ගන්න ඕනේ මේ දෙන්නගේ මෙන්න c ක්‍රමාරෝපිතය හරි n - x ගේ ක්‍රමාරෝපිතය හරි ඊට පස්සේ මොකද තියෙන්නේ මෙතන ඒව ටික මම එහෙමම ලියනවා p ගේ x 1 - p ගේ n - x හරි නේද හරි මේ පෙළිය මොකද මම කරපු එකම දේ මෙන්න මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරලා ලියුවා හරි නේද මම මේක ආයෙ මකන්නම්කෝ දැන් මේ ටික තමයි මෙතන තියෙන්නේ හරි ඔන්න මෙතනින් මම පැහැදිලි කරන්නම් මේ ටික හරි මෙතන මොකද කරලා තියෙන්නේ මේ මේ පෙළිය මොකද කරලා තියෙන්නේ කියන්න මට බලන්න n ගේ යගේ අනන්තය දැම්මනේ අර බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ කාර්ගෙන n ගේ යගේ කීයද දැම්මම අනන්තය කරලා දානවා එතකොට තමයි මට මොකක් හම්බෙන්නේද පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක හම්බෙන්නේ හරි ඊට පස්සේ මෙතන මම මොකද කරලා තියෙන්නේ හරි දැන් මේ ලැම්ඩා ගේ යගේ හරිද එහෙම කියන්නම් මම අපි කතා කරා මේ මියු ගේ කීයද බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේදී මියු ගේ කීයද n p හරි නේද එතකොට ඒක සමානයි කියලා අපිට ආව මෙතනදී කීයද මේ n ගේ අනන්තයට යවුවම එන ගේ කීයද n ගේ අනන්තයට යවුවම එන ගේට අපි කිව්වේ මොකක් කියලාද ලැම්ඩා කියලා හරි නේද මෙතන මම ලියන්න එනේ මෙතන මම ලියලා තියෙන එක හරිද මේ np එකේ මොකද යවන්න ඕනේ අනන්තයට යවන්න ඕනේ හරිද හරි එතකොට අනන්ත මේක අනන්තයට යවුවම නැත්තම් මේ දෙක සමාන නෑ යා ඒ කියන්නේ මේ මියු ලැම්ඩාට සමාන නෑ යා හරිද මියු ගියාගේ අනන්තයට යවුවම තමයි මොකද්ද ලැම්ඩාට සමාන එන්නේ එහෙනම් මේ කියන සම්බන්ධතාවයේ තියෙනවනේ මේ කියන සම්බන්ධතාවයෙන් මම උත්තර කරගන්න මොකද්ද pව අපි උත්තර කරා ගත්තාම මට මොකද දෙන්නේ ලැම්ඩා බෙදීම කිය දෙන්නේ මේ එන්නේ අටට එනවා හරි නේද හරි හරි එහෙනම් මම මොකද කරේ මෙතන මොකද මම ඇයි මම මේ වගේ දෙයක් කරේ මම p දන්නේ නැහැ කියලා මේ ප්‍රශ්නේ උනේ මොකද්ද අපිට පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක දීව එකම ප්‍රශ්නේ මොකද්ද pව දන්නේ නැහැ කියන එක ආ එහෙනම් මේ pව හදා p වෙනුවට අපි දාගන්නා දන්න දෙකක් මොකද්ද ලැම්ඩා අන්නේ ආව දන්නවා මේකත් දන්නවා මේක අනන්තය කියලා අපි දන්නවා නේ ලැම්ඩාත් දන්නවා මේකත් දන්නවා එහෙනම් p වෙනුවට මම දාගන්නා මොකද්ද ලැම්ඩා වේදීම අනන්තය කියලා එහෙනම් මෙතන මම මොකද්ද කරලා දින ඊළඟට මේ p වෙනුවට දාගන්නා මොකද්ද ලැම්ඩා වේදීම අනන්තය මෙතනත් p වෙනුවට දානවා මොකද්ද ලැම්ඩා වේදීම අනන්තය හරි නේද හරි ඔය විදිහට මම මේක හරිද ඔය විදිහට දාලා මේවා ප්‍රසාරණය කරගෙන මම මේක සුළු කරගෙන යනවා හරි නේද දැන් මේ මම කියන්නේ මැත්ස් දන්න කට්ටිය මේ ටික බලන්න හරිද මම මේ ටිකට එන්නේ නැහැ මේ තියෙන නිකන් සාමාන්‍ය සුළු කිරීමක් මැත්ස් දන්න කට්ටියක බලන්න මේක තේරුම් නැතත් අවුලක් නැහැ මේක කරන්න හරිද අන්න මෙන්න මෙතෙන්ට එන්න මේ ටික සුළු කරාට පස්සේ ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ එකක් අනේක වැදගත් මේ ටික එන්නේ කොහොමද කියලා හිතන්න එපා දැනට මැත්ස් දන්න කට්ටිය බලන්න මැත්ස් කරන කට්ටිය ගෙදර ගිහලා හිතලා බලන්න හරි මේ ටික එන ටික හිතන්න මෙන්න මෙතනට එනකන් බලලා ආ මේ වගේ එකක් තමයි ඇවිල්ලා තින් දැන් මෙන්න මේක අපි කලින් ඉගෙන ගත්ත එක මේ වගේ එකක් ඉගෙන ගත්තා උඩ බලන්න උඩ ඉගෙන ගත්ත නේද කියලා බලන්න මොකද මේ මම මේක මකන්නා මොකද මේ උඩ ඉගෙන ගත්තා කියලා බලන්න අන්න මෙන්න මේක දිහා බලාගෙන ඔයා ලියන්න බලන්න e ගේ - ලැම්ඩා කියන එක කීයද e ගේ x නේ ආයන x වෙනුවට දාන්න ඕනේ මොකද්ද - ලැම්ඩා හරි එහෙනම් අපි මේක ලියමු limit n අනන්තයට යද්දී එක ධන x වෙනුවට මොකද දාන්න ඕනේ - ලැම්ඩා - ලැම්ඩා ගේ කීවෙනි බලයද n වෙනි බලේ n නේද හරි මේක සුළු කරලා ගමු අපි limit n අනන්තයට යද්දී මම මේක ඍණනේ මෙතන ලියනවා එක ඍණ lambda over n ගේ n හා මෙන්න මේකේ උත්තරය කියද එනවා e වල ඍණ lambda අන්න ඒක තමයි මෙන්න මෙතනට ආවේ දැන් බලන්න මම මේ කියන කතන්දරේ හරි මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේ කැලේ වෙනුවට මෙන්න මේ කැලේ වෙනුවට ඔයාලට දාන්න පුළුවන් මොකද්ද මේ කැලේ වෙනුවට දාන්න පුළුවන් මොකද්ද e වල ඍණ lambda අන්නේ ඒ විදිහ තමයි මෙන්න මේ සූත්‍රය ආවේ. හරි නේද? හරි. දැන් ඕක මේ කොහෙන්ද ආවේ කියන එක ගැන තමයි මම කතා කරන්නේ. හරි.
කාටහරි කෙනෙක්ට මේ ටික තේරුන්නේ නැත්තම් හරිද එයා මොනවද කරන්න ඕනේ කියලා එයා විතරක් නෙමෙයි හැම කෙනෙක්ම මේ කරොත් හොඳයි මොකද්ද මෙන්න මේක කටපාඩම් කරගන්න හරි නේද මෙන්න මේ විදිහට කියන්න පුළුවන් වෙන්න ඕනේ t x වල x කියන්නේ කීයද e to the power - lambda lambda to the power x x factorial අන්න මේ කටපාඩම් තියාගන්න මෙන්න මේක ඇරලා තමයි ගණන් හදන්න ඕනේ හරි නේද හරි එහෙනම් මේක කටපාඩම් කරගෙන ආයෙසරයක් අපි කිව්වොත් එහෙනම් e to the power minus lambda ඒ කියන්නේ e ගේ කිවිනි වලේද ඍණ lambda වෙනි වලේ lambda ගේ කීයද x වෙනි වලේ බෙදන්න ඕනේ x ක්‍රම ආරෝපිතයි හරි නේද කීප සරයක් කියලා මෙන්න මේක කටපාඩම් කරගන්න හරි නේද මේක තමයි අපිට ගණන් හදන්න ඕනේ ඉන්නේ හරි නේද මම මෙච්චර වෙලා පැහැදිලි කරේ මොකද්ද binomial distribution එකේ තිබ්බ එක මෙහෙම උනේ කොහොමද කියන එක හරි නේද ඔයාලට පේනවාද දැන් මේක ඔයවත් ඊ අකුරක් ඇත්තේවත් නැහැ එහෙනම් ඊ අකුරක් කොහොමද මේ ආවේ ආ ඒක කොහොමද මේ පැහැදිලි කරේ හරි දැන් මේක කොහෙවත් lambda එකකුත් නැහැ ආ එහෙනම් lambda එකක් ආවේ කොහෙන්ද ඊව ටික තමයි මම මේ කලින් පැහැදිලි කරේ තේරෙනවද කියන එක හරි ඒ ටික කාට හරි තේරුන්නේ නැත්නම් ඒ නැති වුණත් කමක් නැහැ මොනවාද මෙන්න මේක නම් කටපාඩම් කරගන්න මේක දන්නා නම් ඔයාට මොනවාද ගණන් හදන්න පුළුවන් නිකන් ආදේශ කරන්න විතරයි තියෙන්නේ හරි නේද හරි අපි මේ ගණන් වලට යන ඔගොල්ලෝ පටන් ගන්න 2018 23 හරි 2018 23 ට ගිහිල්ලා වැඩේ පටන් ගන්නවා බලන්න අපි ඒක ගණන් දෙකක් හදලා ඉස්සරහට යන හරි නේද හරි 18 23යි ඔගොල්ලෝ try කරන්නකෝ 15 25 වගේ අපි හදන්න බලමු try එකක් දෙන්න විනාඩියක් දෙන්න try එකක් දෙන්න ඉක්මනට चुट्टी ये दिला देने विषय थोड़ा दिला देने छोटा ही नहीं के स्टैंडर्ड डिवीजन का तीनों नहीं थे दस दाहटे विषय थोड़ा एक आधा नंबर नहीं दस दाहटे विषय थोड़ा आधा नंबर मगर तो स्टैंडर्ड डिवीजन का तीनों अब यानी इतने का ट्राई करो मगर दी लगे का को दिदास पहले विषय पर अपना नेके एक अपना दंड वेदी करवान पहले विषय पर ඒක ගන්න පුළුවන් ඒක හදමු අපි හරි ඒක අපි කට්ටියෙන් සෙට් කළා හදමු ඊට පස්සේ ඔයගොලු ඉතිරි ගණන් ටික කරන්න ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකක් තව චුට් එක ඉගෙන ගන්නවා එතකොට ලොකු දෙයක් නැහැ හරි නේද හරි තව පැය කාලෙකින් විතර අපි ලෙක්චර් එක ඉවර කරන්න පුළුවන්
ඔව් පැය කාලක් ඇති හරි හදන්න බලන්න මේක තනින් උත්තරය අපු කට්ටිය දාන්න කීප දෙනෙක් දැම්මම ඔය පටන් ගමු ගාන හදන්න මාත් ඊට කලින් තමුන් තනින් අද ඔව් මෙතන ගාන මේ කියන්නේ මේ මේ ගාන නිකන් දීලා තින්න ඕගොල්ලෝ නිකන් විභාග පාස් කරන්න වගේ දීපු ගානක් ආ ඒ කියන්නේ ඇවරේජ් එක දීලත් නැහැ හරි නේද ඇවරේජ් එක මුලින්ම මුකුත් දෙන්නේ නැතුව අපි දන්නා මොකද්ද අපිට දැන් ඕනේ මේක පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකක් නේ y නේ distribution sample space එක ලිව්වොත් එහෙම මොකද වෙන්නේ බිංදුවේ නම් ඒක වෙනස් වෙන්නේ නැහැ හරි බිංදුව 1 වෙන්න පුළුවන් 2 වෙන්නත් පුළුවන් මේ අගේ ඊට වඩා ඕන ලොකු අගයක් වෙන්නත් පුළුවන් අනන්තය දක්වා ඕනම අගයක් වෙන්න පුළුවන් හරි මොකද මෙතන අහන්නේ what is the probability of මොකද p y ගියාගේ තුන වීමේ සම්භාවිතාවය අපෙන් අහන්නේ හරි ඔන්න දැන් අර කටපාඩම් කරපු සූත්‍රය ඕනේ මොකද්ද සූත්‍රය කොහොමද එන්නේ e ගේ ඍණ lambda lambda ge kiyuni balayda x ge balaya bedima mokadda x ge kamaro piti hari api aadesha karamu dan metara y ne thiyala me kethayini mehema yela api ena metara y y kela liyemu ah naththan kethayini kethayina liyuya naththan waradda danne y y hari kiyen utare e ge age danna yanne pa aadesha karanna yanne pa 7 19 kela mokada මේ උත්තර දිහා බැලුවම අපිට පේනවා මොකද්ද? E ව එයා ආදේශ කළා නැහැ නේද? E තිබුණා වේ. මයිනස් ලැම්ඩ. ආ ලැම්ඩ ගියේ 2යි. ලැම්ඩ ගියේ 2යි. Y කීයද? මෙතන තියනා ගියේනේ කීයද? 3යි. බෙදීම Y මෙතන 3 එක මාරෝ පිටිය. දැන් මේව මොකද සුළු කරන්න යන්න ඕනේ නැහැ. නේද? බලන්න ඒකලුත් සුළු කරලා නැහැ නේ. මේ එන උත්තරේ මොකද්ද? A. දැන් බලන්න මේ වගේ ගාන මොනවාද? සෙන්ත්‍රි ළමෙට කිසිසේත්ම සුදුසු ගාණක් නෙමෙයි. හරි නේද? නිකම්ම දාන්න තියෙන්නේ. හරි නේද? දැන් එහෙම කළාත් ළමයි ෆේල් වෙනවානේ. ඒක නිසා ඕගොල්ලෝ බලන්න මොකද මේ ප්‍රශ්නේ කියලා. හරි නේද? ඊටාම ලේසි මේ ගාණ හදන්න. හරි නේද? හරි. හරි. එහෙනම් මම අනිත් ගාණ කරන්න යන ළමයි. ඕගොල්ලෝ හදලා මොනවයි ප්‍රශ්න තිබ්බොත් එහෙම group එකට දාන්න. හරි. අපි අංක මේ පාඩම ඉවර කරන්න පුළුවන් අද? හරි කො හරි මේ ටික ඔක්කොම කරන්න ඕනේ ඔයගොල්ලෝ හරි ඊට පස්සේ අපි යන් ඉස්සරහට හරි ඉවරයි හරි දැන් අපිට ඕනේ මොකද්ද නේ අපි බයිනෝමියල් එකේ මතක් කරගමු මේ බයිනෝමියල් එකේ මම ලියන්නේ හරි බයිනෝමියල් එකේ මොකද මීන් ගියාගේ
බයිනෝමියල්ගේ මීන් ගියාගේ මම මෙහෙම ලියන්න දෙකක් තියෙන නිසා පැටලෙන්නේ නැත්තම් මියු කාගේද බයිනෝමියල්ගේ බයිනෝමියල්ගේ මීන් මියු ගියාගේ අපි ඉගෙන ගත්ත කීයද np කියලා හරි නේද ඒ වගේම අපි ඉගෙන ගත්ත සිග්මා ස්ක්වයර් කියන්නේ කොහොමද කියවන්නේ වේරියන්ස් නේ වේරියන්ස් එක බයිනෝමියල්ගේ කීයද කීයද np එකරින p හරි නේද මේවා මම ඔප්පු කරන්න නැතුව ගත්තේ කවුරු හරි ආස කෙනෙක් ඉන්නවා නම් මේවා එන්නේ කොහොමද කියන එක ගැන මම උඩ ඔප්පු කරලා තියෙනවා හරි නේද තනියෙන් self study කරගන්න පුළුවන් විදිහට ඔප්පු කරලා තියෙනවා එක කියවලා ආස කෙනෙක් ඉන්නා නම් තේරෙන්නේ නැති දැනක් වගේ අහන්න පුළුවන් හරි නේද විභාගයට යද්දි මේ ඔප්පු කිරීම කිසිදයක් ඕනේ නැහැ හරි නේද මම මේ කොටු කරලා තියෙන ඒවා ටික විතර පාඩම් කරගන්න හරි නේද කොටු කරන ගේනේ පාඩම් කරගන්න මේ කරන්න තියෙන ගරන්ටි කරලා යන්න ඔයාලට මේ ගානේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් හරි නේද හරි එහෙනම් මේ දෙක අපි දන්නවා හරි නේද හරි දැන් අපි එහෙනම් හොයන්න ඕනේ මොකද්ද මියු පොයිසන් ඒ කියන්නේ මොකද්ද පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකේ මීන් එක මොකද්ද කියලා හරි පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකේ මීන් එක මට ගන්න පුළුවන් මොකද්ද බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ මොකක් කරානන්ද n ගියාගේ අනන්තයට යවනා හරි නේද මම කියවන්නේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ n ගියාගේ අනන්තයට ගියම තමයි මොකක් වෙන්නේද පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක හරි අපි ආදේශ කරමු ලිමිට් එක එහෙමම තිබුණා ආවේ මේ ලිමිට් කියලා එහෙමම තිබුණා ආවේ මේ තියෙන එකම තමයි හරි අපි දන්නවා මියු බයිනෝමියල් කියන්නේ කියද මියු බයිනෝමියල් කියන්නේ np අපි මේක මෙතනට දාගන්නවා np හරි නේද හරි මේ np ගේ n අගේ අනන්තයට ගියා හරි නේද ඒ කියන්නේ මොකද අර පැයම උඩ බලන් හිටියම අපි කිව්ව කීයද අපිට දැක ගන්න පුළුවන් මේ np කියන්නේ මියු නේ ඔයා මේ කතා කරගෙන තීරුම් ගන්න බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක හරිද කීයක් වෙනද n ගියාගේ අනන්තය වෙන. ඒ කියන්නේ පැයම උඩ බලන් හිටියොත් බයිනෝමියල් ගානේදී පැයම උඩ බලන් හිටියොත් ඔයාලට මොකක්ද දැක ගන්න පුළුවන් කියලා මම කිව්වේ. නේ? ලැම්ඩා දැක ගන්න පුළුවන් වෙනවා. හරි නේද? මේ n ගියාගේ අනන්තය නැවුනොත් එහෙම ඔයාලට දැක ගන්න පුළුවන් මොකද්ද? ලැම්ඩාව දකින්නේ පැය කියන්නේ ලැම්ඩාගේ ඒ ගානේ දෙකක් නෙමෙයි. තේරෙනවද කියන එක? හරි. එහෙනම් ඔන්න මේකට අදාළව මම ලියනවා. මේ ආපු විදිහ කාටරි තේරෙන්නේ නැත්තම් හරිද? එයා මේ සැලකිලිමත් වෙන්න බෑ මේක. ආස කෙනෙක් ඉන්නා නම් මේක ගැන හිතන්න මේ වාර ලස්සන දේවල් හිතන්න මේ විභාගේ පාස් වෙන නම් මේක ඕනේ නැහැ නෝට් එක කම්ප්ලීට් වෙන්න තමයි මම මේ දාලා තියෙන්නේ හරි නේද හරි අනිත් ළමයි හරිද මේ මැත්ස් වලට මොන හරි හේතුවකින් දාගන්න නැති ළමයි හරි ඒගොල්ලෝ මතක තියාගන්න ඉනම් පොසිෂන් ඩිස්ට්‍රිබියුෂන් එකේ මොකද මීන් එක ලැම්ඩා තේරෙනවද කියන එක හරි මේ ගානට බලන්න probability of හරි මේක තනින් හදන්න කියු විශේෂතාව තනින් හදා මෙච්චරයි උනේ probability of not encountering any feeling encounter කියන්නේ මේ හමු වෙනවා කියන එක encountering any feeling station on journey of 5 km හරිද කිලෝමීටර් 5ක ගමනක් යනවලු එනි ෆිලින් ස්ටේෂන් කියන්නේ මොකද්ද ෆිලින් ස්ටේෂන්ස් මුකුත් හම්බුන්නේ නැහැලු මුකුත් හම්බ නැවී මේ සම්බයාවේ කියලු එකියට ඊ වර්ගය දැන් මේක සුළු කරලා ගන්න පුළුවන් ඊ කියන්නේ කියද 7 19 නේ 7 19 වර්ගය අරගෙන එකියට ගන්න ඕනේ කැලලකින් ගහලා මේ කීයද කියද හරිද කීයද කියලා බලන්න මේ කී දෙන්නේ කියලා එකියට ඊ වල වර්ගය කියන එක කැලලකින් ගහලා කැලලකේ t කියන අකුරු තියෙනවා බැලුවොත් ඔයාලට ගිය හරි ඒ බිංදුව හරි බිංදුව එක අතර අගයක් ඒනේ නේ අපි කලින් ඉගෙන ගත්තේ probability වගේ අගයක් හරි what is the average number of filling stations one can find per 100 km දැන් මේ මොකද අහන්නේ average එක එතකොට ඒ කියන්නේ මොකද අහන්නේ mu අහන්නේ හරි නේද හරි එහෙනම් mu අහන්න නම් අපිට දැනගෙන ඉන්න ඕනේ මොකද්ද හරිද නා අපි මේ ගන්න හදන්න යනකෝ දැන් හරි p මං ගන්නා මේ number of filling station x කියලා. හරිද x කියාගේ කීයද වෙන්න ඕනේ? any. any කියන්නේ මොකද්ද? එකක් හතම්බුන්නේ නැහැ. එහෙනම් x කියාගේ බිංදුවයි. x කියලා කියන්නේ මොකද්ද? හම්බෙච්ච filling stations ගන්න. හම්බෙච්ච filling stations ගන්න බිංදුවේ මේ සම්භාවිතාවය කියයිලුද? 1 8 e වර්ගයයිලු. මේක සුළු කරලා ආවම දශම ගණක් e. හරි නේද? ඔය කවුරු හරි මේක සුළු කරලා මට මේ අගේ දාන්න සුට්ටක් මේකේ chat එකේ දාන්න. මේ 1 8 e ගේ වර්ගය කියන එක සුළු කළා කවුරු හරි උත්තරේ දාන්න පොඩ්ඩක් හරි අපි ඒ අතරතුර මේකට ආදේශ කරමු
මේක පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකක්නේ එතකොට මේක යගේ කීයද e to the power minus lambda e to the power minus lambda lambda to the power x x කියාගේ කීයද බිඳුව බිඳුවේ ප්‍රමාරෝපිතය හරිද සමානයි 1 8 e ගේ වර්ගය හරි නේද හරි ඕක සුළු කරලා ගන්නවා හරි මේ මේක යගේ ඇවිල්ලා තියෙනවා 0.1353 කියලා මෙතන අනිත් කට්ටියට ගන්න පුළුවන් වෙයි ඒකයි 0.53 ඒක වැදගත් වෙන්නේ මම නිකන් කියලා ඔයගොල්ලෝ බලන්න මේකත් මේ මේක probability එකක් වෙන්න පුළුවන්ද කියලා හරිද probability එකක් වෙන්න පුළුවන් ඔකගේ සිම් කරලා බලන්න හරි ඒක සුළු කරලා ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඒ මොකද්ද හරි මේක සුළු කරමු සුට්ට මෙතන එනවා කීයද ඊවල රිගින ලැම්ඩා කියන කෙනා මෙතනින් නේ ඊවල රිගින ලැම්ඩා ලැම්ඩාගේ බිඳුව ඕනම සංඛ්‍යාවක බිඳුවෙන් බලය කියන්නේ කීයද 1යි බිඳුවේ ක්‍රමාරෝපිතය 1යි සමානයි කියලා එනවා මොකද්ද ඊවල මෙහෙම ने हरने हर इतो कोड 5 किलोमीटर से लगी थी आप इतने देख लाये मैं 5 किलोमीटर से लगा था हाँ ये ना आप इतने वो निकल गयी थी एक ऐसी है 20 तक थी एवरेज जगह ने ना है ना मगर देनो ने 5 किलोमीटर से लगी कि अंदर किन्हें बुलाने ना तो 5 किलोमीटर से लगी देखा है फीलिंग स्टेशन्स देखा गाने पुलाना कि हर नेहर हर ये तो मैं किसी लोग का राना वाटे ही मगाद दे हाथली सटाई किया हर नेहर हर हर ईलांगड़ा में इतना माम दिया दी ना मगाद दे मैं अंतिम तीर पाटे को बोलूँगे इतने आपी युवराय में क्या ले हर අපි දන්නා මොකද්ද බයිනෝමියල් රෑන්ඩම් වේරියබල් එක අපිට දැන් ඕනේ මොකක් හොයන්නද වේරියන්ස් එක පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකේ වේරියන්ස් එක පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකේ හොයන්න අපි කරන්නේ ඕනේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ එන්න අනන්තයට යවුණා නම් හරි එහෙනම් බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ එක මොකද්ද මේකනේ np හරි එතකොට මම මේක සුළු කරනවා මේ ලිමිට් එක මේ මේ කැලකට දානවා ඊට පස්සේ මේ කැලකට දානවා මේ ලිමිට් ඔගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ මේව හරියටම තේරෙයි මම දන්නේ නැහැ ඉගෙන ගත්තට නැද්ද කියලා මේ කැල අපි කලින් ඉගෙනගත්ත ලැම්ඩා කියලා. හරිද? මේ කැලේ p වදන්නේ නැහනේ. p වෙනුවට ආදේශ කරන්න පුළුවන් මොකද? ලැම්ඩා ඕ n. හරි නේද? හරි එහෙනම් මෙතනින් එනවා මේකේ මේක එකයි කියලා. හරි. හරි ඒ සුළු කරන එක කාට හරි අමාරුයි කියන්නකෝ ඒක අතහැරලා දාන්න. ඔයාම මතක තියාගන්න ඕන මොකද? වේරියන්ස් එක කීයද? වේරියන්ස් එක ලැම්ඩා. හරි නේද? මේ පොයිසන්
හරි probability එක අපිට දීලා තියෙනවා හරි ළමයි මේ දැන් මේ අන්තිම කොටසේ ඉන්නේ ඒක ඉවර කරලා දාලා පියන් හරි මෙතන දැන් මම මතක තියාගන්න ඕනේ මේ මම සමරියකට එනවා poisson distribution එකේ මම මෙතන සමරියක් ගන්නම් මේ ටික මකලායේ හරි එහෙනම් poisson distribution එකේ අපි සමරියකට ආවොත් එහෙම එකින් අපි chat එකේ කියන එක ඇහෙන්නේ නැද්ද පොඩක් කෙනෙක් කන්ෆර්ම් කරන්න ඇහෙනවද කියලා ඇහෙනවා හරි දවස් උටයි දෙන්නම අයියා මේ යට ටික නෑ අය උගල බලන්න එපා ඒ ටික නේ වෙන දවස කරන්නේ නේ මෙතනින් ඉවරයි හරි හරි මම දැන් සමරිය කියන්නේ නේන poisson distribution එක ගැන poisson poisson distribution එක මම කොහොමද දක්වන්නේ x poisson කොහොමද දක්වන්නේ lambda කියලා තනි පරාමීටරයක් තමයි තියෙන්නේ මේ lambda කොහොමද කැල්කියුලේට් කරන්නේ ගානේ මියුව දීලා තියෙන්න ඕනේ මියුව පාවිච්චි කරලා lambda කැල්කියුලේට් කරනවා හරි නේද හරි ඊට පස්සේ මොකද්ද මියුව ගියාගේ මොකද්ද මියුව poisson ගියාගේ කියද lambda හරි නේද ඒ වගේම මොකද්ද variance of poisson ඒකත් මොකද්ද lambda හරි ලේසි හරිද poisson ගේ probability සූත්‍රය තමයි චුට්ටක් අමාරු මේ මතක තියාගන්න අමාරු යාරේ ඊ අකුරක් එහෙම ඉන්නේ මොකද ඒක හරි ඒකත් ලියුවොත් එන ඊට බව මයිනස් lambda lambda ගේ x x ගේ කමාරෝ පිටේ මේක තමයි අමාරු අනිත් දෙක හරි ලේසි ඒ දෙකම මොනවද මේ ඇවරේජ් එක භාවිතා කරලා lambda භාගත්තා නම් ගොඩක් දේවල් ගොඩ ඊට පස්සේ මේ සූත්‍රේ මතක නම් ඔයාට පොසිෂන් වල කරන්න බැරි දෙයක් නෑ හරි නේද මම කියන එක පැහැදිලි ඇති හරි අපි මේක එක ගානකට යම් 2019 23 හරි නේද ඔයගොල්ලෝ කරන්න ඒක ඉවරනට පස්සේ අද අපි ලෙක්චර් එක නවත්තු 2019 23 उत्तरे හරි අපි ඒක අදමු හරි මෙතන අපිට ගානක් කියලා තියෙනවා මොකක්ද කියලා තියෙන්නේ x කියන එක මොකක්ද poisson distribution එකේ ගානක්ලු හරිද with the standard deviation එක කියන්නේ මොකද්ද sigma වර්ගයනේ නේ sigma වර්ගය කියන්නේ variance එකේ නම් sigma standard deviation එක කියලා 3යි හරිද then its expected value තපෙන් අහන්නේ මොකද්ද මියු කියද කියලා තමයි අහන්නේ නේ expected value එක අහන්නේ හරි අපි මුලින්ම හොයාගන්න ඕනේ lambda නේ හරි lambda හොයාගන්න මියු දිලත් නැහැ හැබැයි අපි දන්නවා මොකද්ද sigma squared කියන්නේ කීයද මෙතන දන්නවා sigma squared කියන්නේ මොකද්ද lambda නේ හරි එහෙනම් මේ sigma අපි දන්නවා කියයි කියලා 3යි කියලා එහෙනම් 3 වර්ගය lambda එහෙනම් lambda ගේ අගය කීයද 3 වර්ගය කියන්නේ කීයද 3 වර්ගය කියන්නේ 9 එහෙනම් මෙතන අපි හොයාගත්තා මොකද්ද x කියලා කියන්නේ poisson distribution එක පැරාමීටර් එක කිය වෙනද 9 වෙන හරිද හරි දැන් අපි අහන්නේ මොකද්ද mu ගේ නේ mu ගේ අගය කොහොමද mu හොයන්නේ කොහොමද lambda හරි lambda ගේ අගය අපි මෙතන හොයාගත්තා කීයද 9 එහෙනම් උත්තරේ කීයද e अभी मैं लेक्चर नमस्ते ना
ඕගොල්ලොන්ට දැන් පුළුවන් වෙන්න ඕනේ ඔගොල්ලෝ මේ Q25 වෙනකම්ම සම්පූර්ණ ඉවර කරන්න හරිද එතකොට ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ ඊළඟ ලොකු කෑල්ල continuous random variable හරි නේද හරි එතකොට මම මෙතන ආයෙ මේ ඩියුට් එකේ මෙවට ඇවිල්ලා පෙන්නුවොත් එහෙම අපි කතා කරා මුළු මැත්ස් පේපර් එකෙන් කොච්චරද ලකුණු ස්ටැටිස්ටික්ස් වලට ගන්න පුළුවන් 125 මේ මුළු පේපර් එකෙම ලකුණු වලට ස්ටැටිස්ටික්ස් පුළුවන් නම් මේ මැට්‍රික්ස් පුළුවන් නම් 30ක් පුළුවන් ස්ටැටිස්ටික්ස් පුළුවන් නම් 25ක් පුළුවන් කියලා කිව්වා හරි නේද ඒ 25 කොහොමද හැදෙන්නේ කියලා මම කතා කරා හරිද ඒ 25 න් ලකුණු දෙකක් හම්බෙන්නේ random variables වලින් හරි නේද ඒ ටිකත් අපි දැන්ට අරගෙන ඉවරයි ඊට පස්සේ මොකද දැන් අදින් අපි ඉවර කරා මොකද discrete part එකක් ඒක තමයි ලකුණු වැඩියෙන්ම හම්බෙන part එක හරි නේද ඒක ආයසරයක් කරලා බලන්න ගණන් ටික ඔක්කොම එහෙනම් අපි දැන් 15 25 න් 15 7යි කියද්ද 17ක් පුළුවන් එහෙනම් ඊළඟ target එක අපි මොකද මේ ඉතුරු අටක් ගන්න එක තේරෙනව නේද හරි එතකොට ඒකත් එක තමයි අපි ඊළඟ දවසේ lecture එක පටන් ගන්න. අද ළමයි අපි මෙතනින් නවත්තුමු. එහෙනම් සහභාගී වෙච්ච හැම කෙනෙක්ටම thank you.